तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सदा वंदनीय पूजनीय महासंगरत्नें अवसराये ධර්මශ්‍රවණාභිලාෂේ සදැහැත්තේ පින්වත්නි, අද දවසේ 25 වෙනි වැඩසටහන හැටියට ඒ සතර සතිපට්ඨාන දේශනා මාලාවේ ඒ ධම්මානුපස්සනාව පිළිබඳ වූ අවසානම කොටසයි කතා කරන්නට තිබෙන්නේ. ඉතින් අපි මීට පෙර අතුව වැඩසටහන් දෙකකදී ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන්නට යෙදුණා. මුලින්ම මේ දුක්ඛ සත්‍ය පිළිබඳවත්, ඒ පසුගිය වැඩසටහනේදී සමුදය සහ නිරෝධ සත්‍ය පිළිබඳවත් කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපිට විශේෂයෙන්ම කතා කරන්නට තිබෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය දේශනාවේ වෙනතිනම් චතුරාර්ය සත්‍ය දහම් පරියායේ අන්තිම කාරණාව හැටියට, එහෙම නැතිනම් ඒ මාර්ග සත්‍ය පිළිබඳව, මාර්ග ආර්ය සත්‍ය පිළිබඳව කතා කරන්නට, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය පිළිබඳව, දුක්ඛ නිරෝධයකට පමුණුවන්, එහෙම නැතිනම් දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීම පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව පිළිබඳවයි අද පැහැදිලි කරන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදී මේ දේශනාව බොහෝම ඕනකමින්, බොහෝම ශ්‍රද්ධාවෙන්ම ශ්‍රවණය කරන්නට කියලා පළමුවෙන්ම මතක් කරනවා. තමන්ගේ වැඩ කටයුතු වලින් මදක් බැහැර වෙලා ඒ කටයුතු බොහොම පහසුවෙන් තබාගෙන හොඳට අවධානය යොමු කරලා, හිත යොමු කරලා මේ දහම් කරුණු ටිකත් ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. ඉතින් අපි මාර්ග සත්‍ය පිළිබඳව කතා කරනකොට, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන කතා කරනකොට මේක අංග 8කින් යුක්තයි. එහෙම නැතිනම් අපි ඔකටම කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේක තමයි ප්‍රතිපදාව. එතනදී අපි මේ අංග 8 ගැන කතා කළොත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ විදිහට අංග 8ක් පිළිබඳව මේ මාර්ග සත්‍යදී පැහැදිලි කරනවා. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියලා අපි වෙන් කරලා ගත්තොත්, සම්මා දිට්ඨිය කියලා කිව්වහම ප්‍රධානව සම්මා දිට්ඨිය දෙආකාරයකට වෙන් වෙනවා. ඒ තමයි ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ඉතින් මේ පරියාය තුළ, එහෙම නැතිනම් මේ සතර සතිපට්ඨානිය තුළ ලෞකික සම්මාදිට්ඨිය කතා කරන්නේ නැති නිසා ඒ පිළිබඳව මම විශේෂ අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් අපි බොහොම දන්නවා කම්මසකතා සම්මාදිට්ඨිය. කර්මය හා කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇතුව කටයුතු කරනවා නම්, එහෙම නැතිනම් දස කර්මයේ පිළිබඳ, කියන්නේ දස සම්මා මිත්‍යාදිට්ඨියෙන් මිදෙන කාරණාව. එහෙම නැතිනම් දසවස්තුක සම්මාදිට්ඨිය කියලා පෙන්නනවා. එතනදී ඒ පිළිබඳව මම දීර්ඝව කාරණා කතා කරන්නට යොමු වෙන්නේ නැහැ. මොකද මෙතනදී සම්මා දිට්ඨිය කියලා පෙන්වන්නේ ලෝකෝත්තර පැත්තේ සම්මා දිට්ඨියයි. ඒ කියන්නේ නිවන් දකින්න පැත්තට උපකාර වෙන්නේ, එහෙම නැත්නම් නිවන් දකින්න වැඩපිළිවෙල ආරම්භ වෙන්නේ, එහෙම නැත්නම් වැඩපිළිවෙල යොමු වෙලා තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළයි. ඉතින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගත්තහම, එහෙම නැතිනම් මෙතන සම්මා දිට්ඨිය කියලා කතා කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියටයි.
මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෙන්නනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා. එතකොට දුක පිළිබඳව නුවණයි දුකට හේතුව පිළිබඳව නුවණයි දුකේ නිදහස් වීම නිරෝධයේ පිළිබඳව නිවනයි දුකෙන් නිරෝධ වීම පිණිස කටයුතු කළ යුතු ප්‍රතිපදාව පිළිබඳව නුවණයි කියලා මේ කාරණා හතරම එකට එකතු කළා තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මෙතනදී මේ සම්මාදිට්ඨිය පිළිබඳව සම්මාදිට්ඨි සූත්‍ර දේශනාව ගත්තොත් දහම් කරුණු 16කින් කතා කරනවා සම්මාදිට්ඨිය පිළිබඳව. නමුත් මේ වෙලාවේ මම ඒ කරුණු 16 පිළිබඳවම කතා කරන්නට කාලය නෙමෙයි. නමුත් අපි කෙටියෙන් වගේ කරුණු කීපයක් දැනගත්තාම මේකේ තියෙන න්‍යාය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සලායතනං ච පජානාති, සලායතන සමුදයං ච පජානාති, සලායතන නිරෝධං ච පජානාති, සලායතන නිරෝධගාමිනී පටිපදං ච පජානාති කියලා පෙන්නනවා. තණ්හං ච පජානාති, තණ්හා සමුදයං ච පජානාති, තණ්හා නිරෝධං ච පජානාති, තණ්හා නිරෝධගාමිනී පටිපදං ච පජානාති කියලා මේ විදිහට මේ සම්මා දිට්ඨිය පිළිබඳව අර්ථ ගැන්වීමක් විග්‍රහයක් සම්මා දිට්ඨි සූත්‍රයේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් නමුත් මෙතනදී මට ඕන කරන එකම කාරණේ තමයි ඔබට පැහැදිලි කරන්න. මෙතනදී මේ යොදාගත්තා වූ වචනය වෙනුවට මම ධර්මයේ කියන නම යොදන්නම්. ධර්මයේ දනීද, මේ ධර්මයේ ඇති වෙන්නට තියෙන හේතුව දනීද, මේ ධර්මයාගේ නිරෝධය දනීද, මේ ධර්මයේ නිරෝධ කරන ප්‍රතිපදාව දනීද කියලා ගත්තහම මේ ධර්මයේ කියන තැනට දුක දාගත්තොත්, දුක දනීද, දුකට හේතුව දනීද, දුකේ නිරෝධය දකිනීද, දුකේ නිරෝධ කරන ප්‍රතිපදාව දනීද, ආයතන දනීද, ආයතනයා ඇති වුණ හැටි දනීද, ආයතනයාගේ නිරෝධ වීම දනීද, ආයතන නිරෝධ කරන ප්‍රතිපදාව දනීද, තණ්හාව දනීද, තණ්හාව ඇති වුණ හැටි දනීද, තණ්හාව නිරෝධ වීම දනීද, තණ්හාව නිරෝධ කරන්න කළ යුතු ප්‍රතිපදාව දනීද කියලා මෙන්න මේ විදිහේ එක න්‍යායක් තියෙනවා මේ සම්මා දිට්ඨිය තුළ ගත්තාම. ඒ තියෙන ධර්මතාවයත්, ධර්මතාවයට හේතුවත්, ධර්මතාවයාගේ නැතිවීමත්, ඒ ධර්මතාවය නැතිවීම පිණිස කළ යුතු අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් කියලා මෙන්න මෙහෙම න්‍යාය දර්ශනයක් ඉදිරිපත් කරනවා මූලික වශයෙන්. මේ න්‍යාය තමයි අපි කතා කරන්නේ හේතුඵල ධම හැටියට. සම්මා දිට්ඨියෙන් කරලා තියෙන්නේ මේ හේතුඵල දර්ශනයක දැක්මක් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම නැතිනම් තවත් විදිහකට අපි සම්මා දිට්ඨිය පෙන්නනවා මේ පංචස්කන්ධයේ ඇත්ත ඇති හැටියට දැකීම කියලා. එහෙම නැතිනම් එහෙම නොදන්නකමට, එහෙම නැතිනම් සම්මා දිට්ඨියක් නොමැතිකමට කියනවා වචනයක් අපි මිත්‍යා දිට්ඨිය කියලා. එහෙම නැතිනම් තවත් විදිහට අපි කියනවා අවිද්‍යාව කියලා. මොකද අවිද්‍යාව ඇති තැන සම්මා දිට්ඨියක් පවතින්නේ නැහැ. සම්මා දිට්ඨිය පවතින තැන අවිද්‍යාව පවතින්නේ නැහැ. මේක එක එක ස්තර මට්ටමින් කියේවි. සෝහන් මට්ටමට තියෙන විද්‍යාව මට්ටමේට තමයි එතන සම්මා දිට්ඨිය පිහිටන්නේ. ඒ වගේ යම් යම් මට්ටම් වලදී ඉහළට එන්න එන්න ඒ මට්ටමේ තියෙන අවිද්‍යාව දුරු වෙන නිසායි ඒ මට්ටමේ දිට්ඨිය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. දිට්ඨියේ පිහිටීම ගැන. මොකද මාර්ග සම්මා දිට්ඨිය සහ ඵලයේ සම්මා දිට්ඨිය කියලා නැවත මාර්ගඵලවලට යනකොට මේ සම්මා දිට්ඨිය නැවත වර්ගීකරණය කරනවා. සෝහන් මාර්ගයේ තියෙන සම්මා දිට්ඨියයි සෝහන් ඵලයට පත් වුණාම තියෙන සම්මා දිට්ඨියයි අතර පුංචි වෙනසක් තියෙනවා. මොකද මාර්ගය තුල ඉන්නකොට ඒ කෙනා වැරද්ද දැක දැක නිවැරදි කරමින් හික්මීමක් ඇති කරමින් ඉන්න මට්ටමක දැක්මක් තියෙනවා. ඒක හික්මීලා ඉවර වුණාට පස්සේ ඒ මට්ටමට හික්මීලා ඉවරයි. නමුත් තව හික්මිය යුතුයි. ඒ මට්ටමට හික්මුනහම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනයන් දුරු කළාම ඒ මට්ටමට සම්මා දිට්ඨිය පිහිටලා තියෙනවා. ඒ මට්ටමට විද්‍යාවක් ඉපදිලා තියෙනවා. ඒ විදිහට අරිහත්ත්වයට දක්වාම, රහතන් වහන්සේ නමක් දක්වාම මේ කියන කාරණාව ටික 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 දියුණු වෙමින් යන සිදුවීමක් තියෙනවා. හැබැයි රහතන් වහන්සේ යම් ආකාරයකින්
සම්මාදිට්ඨියෙන් මේ ලෝකේ දැක්කන ආර්යයන් වහන්සේ නමක් සම්මාදිට්ඨියෙන් මේ ධර්මයතාවයේ ලෝකයේ දර්ශනීය දකින්නවන ඒකම තමයි සෝවාන් මට්ටමේදී දකින්නේ හැබැයි ඒ දකින්න මට්ටමට ආශ්‍රවණුෂයන්ගෙන් තව වැහිලා තියෙන නිසා නීවරණයන්ගෙන් වැහිලා තියෙන නිසා අර දකින්න දැක්ම සර්ව සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මම මේක උදාහරණයක් මතක් කරන්නම් මේකට ලංකාවේ තියෙන උදාහරණයක් මම දන්නම් අපි හිතමු අපි කවුරුත් සිරිපාදේ බලන්න යනවා කියලා වන්දනා කරන්න යනවා කියලා අපි කන්ද පාමුල ඉඳන් ඈත තියා සිරිපාදේ දකින්නවා හැබැයි ඒ ඈත තියා දකින්න කෙනත් දකින්නේ සිරිපාදේම තමයි වෙන කන්දකට සිරිපාදේ කියලා නෙමෙයි සිරිපාදේටම තමයි ඒ කියන්නේ සමන්ත පර්වතයටම තමයි සිරිපාදේ කියලා මේ දකින්නේ හැබැයි ඒ කෙනා දකින්නේ සිරිපාදේම තමයි එයාටත් වැරදිලා පෙනිලා නැහැ හරියටම සිරිපාදේ දකින්නවා හැබැයි තව කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා පද්මේටම ගිහිල්ලා වන්දනා කරන තැනටම ගිහිල්ලා ඉන්නවා නම් ඒකෙනත් දකින්නේ සිරිපාදේම තමයි හැබැයි මේ දෙන්නගේ දැක්ම එකම දේ දැක්කට දකින්න ආකාරයේ පිළිබඳව වෙනසක් තියෙනවාමයි මොකද කන්ද පාමුල ඉඳගෙන දකින්න කෙනා සිරිපාදේ දකින්නවා හැබැයි කන්ද උඩ ඉන්න කෙනත් එහෙම නැත්නම් සිරිපාදේ පද්මේට පැමිණිච්ච කෙනත් සිරිපාදේ දකින්නවා මේ දෙන්නම එකම සිරිපාදේ දැක්කට දෙන්නගේ අවබෝධය සහ අත්දැකීම ලොකු වෙනසක් තියෙනවා අන්න ඒ වගේ තමයි දෙන්නගෙම සම්මාදිට්ඨිය තියෙනවා හැබැයි දෙන්නම එකම දේ දකිනවා හැබැයි ඒ දෙන්නගේ අතර පරාසයේ ලොකු වෙනසක් තියෙනවා අන්න ඒක තමයි මේ මතක් කළේ ඉතින් සම්මාදිට්ඨිය කියලා කිව්වහම අපි මේක අවසානයේදී මම තව ටිකක් විස්තර කරන්නම් දිට්ඨිය පිළිබඳව කතා කරන්නට ඕන නිසා මම ඊළඟට ඊළඟ කාරණා ටික කතා කරලා නැවත ආපහු සම්මාදිට්ඨිය ගැන පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනවා ඊළඟට මේ විදිහේ දර්ශනයක් පෙන්නලා ඊළඟට අපිට සංකල්පනාවක් පෙන්නනවා සම්මා සංකප්පේ හැටියට කල්පනා කරන්න එහෙම නැතිනම් හිතන්න කල්පනා කරන්න යමක් අපිට දෙනවා කොයි විදිහෙද අපි හිතන්නට කල්පනා කරන්නට නේකම් සංකප්පයකට අව්‍යාපාද සංකප්පයකට අවිහිංසා සංකප්පයකට නේකම් සංකප්පය කියලා කියන්නේ රාග දේශ මෝහ කියන මේ කෙලෙස් ධර්මයන්ගෙන් හිත මිදෙන විදිහට ඒ කියන්නේ රාගයට නැඹුරු වෙන විදිහට ද්වේෂයට නැඹුරු වෙන විදිහට මෝහයට නැඹුරු වෙන විදිහට හිතන්න එපා කියලා මේ කියන්නේ. එයින් මිදෙන විදිහට හිතන්න කියලා. ඒකයි නෙක්ඛම්ම කියලා කියන්නේ. නෙක්ඛම්ම කියලා කියන්නේ මිදෙන අර්ථය. මොන වගේ මිදෙනද? කෙලෙසුන්ගෙන් මිදෙන විදිහට. කෙලෙසුන්ගෙන් මිදෙන විදිහට හිතන කල්පනා කරන ස්වභාවය තමයි සම්මා සංකප්පය කියලා. එතකොට අව්‍යාපාද සංකප්පේ ව්‍යාපාදයි කියලා කියන්නේ ද්වේෂය. එහෙම නැත්නම් තරහ ස්වභාවය. තරහ ස්වභාවයෙන් යුක්තව හිතන්නේ නැතුව නිතර සංකල්පනාවක් ඇති කරගන්න එහෙම නැත්නම් හිතන්න කල්පනා කරන්න කියනවා මෛත්‍රී සහගත විදිහට. එහෙම නැත්නම් අව්‍යාපාදය. ව්‍යාපාදයක් උපදින්නේ නැති වෙන විදිහටම කල්පනා කරන දේවල් වල යෙදෙන්න කියලා කියනවා කල්පනා කරන්න. ඊළඟට අවිහිංසා අවිහිංසාව කියලා කියන්නේ කිසිම හිංසාවක් පීඩාවක් නොකරන මානසික මට්ටම. මේ විදිහට නෙක්ඛම් සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය කියන මේ සංකප්පයන්ගින් යුක්තව වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා. මේ එකක් එකක් එකකට එකක් සම්බන්ධ වෙනවා. මම සම්බන්ධතාවයේ වෙනමම පෙන්නන්නම් ඇයි එහෙම වෙන්නේ කියන එක. මොකද මේ ටික වෙන වෙනම කරුණා ටික වෙනම කතා කරලා මම මේ ටික ඔක්කොම එකට එකතු කරලා පෙන්නනවා කොහොමද මේ ටික ඔක්කොම සම්බන්ධ වෙන්නේ කියන එක. ඊළඟට සම්මා වාචා වචනයෙන් වෙන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, හිස් වචන, පරුස වචන, කේලම් කීම. වචනයෙන් වෙන වැරදි හතරක් තියෙනවා. සම්මා වාචා කියලා කියන්නේ මේ වැරදි හතර නොකර ඉන්නවා කියන එක. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ කියලා කෙනකින් මේ වචනයේ හික්මවීමක් සිද්ධ කරනවා. වචනය සංවර කරනවා. බොරු, කේලම්, හිස් වචන, පරුස වචනයන්ගෙන් වැළකීලා සිටිනවා කියන කාරණාවේ යෙදෙනවා නම් යම් කෙනෙක් මේක සම්මා වාචා කියලා පෙන්වනවා. ඊළඟට සම්මා කම්මන්ත යහපත් ක්‍රියාව. මේ කයෙන් වෙන වැරදි තියෙනවා තුනක්. කයෙන් වෙන වැරදි තුන
දුරුවීම පිණිස. එහෙම නැත්නම් ඒවා සිද්ධ නොකිරීම පිණිස එයින් වැළකීලා ඉන්නට වෙනවා. ප්‍රාණඝාතයේ එහෙම නැත්නම් සතුන් මැරීම, අදත්තාදානේ එහෙම නැත්නම් හොරකම් කිරීම, නුදුන් දේ ගැනීම, ඒ වගේම තමයි කාම මිත්‍යාචාරය. වැරදි කාම සේවනයෙන් යුක්ත වීම. මේක තමයි පෙන්වන්නේ කයෙන් වෙන වැරදි තුන හැටියට. මෙන්න මේ කයෙන් වෙන වැරදි තුනෙන් මිදිලා නම් යම් කෙනෙක් කටයුතු කරන්නේ අන්නේ කටයුතු කිරීමට කියනවා සම්මා කම්මන්ත කියලා. ඊළඟට සම්මා ආජීවය. මිත්‍යා ආජීවයක් තියෙනවා, සම්මා ආජීවයක් තියෙනවා. තමන්ගේ ජීවිතයේ දිවි පැවැත්ම යහපත් වූ දිවි පැවැත්මක් බවට පත් වෙන්නට ඕනේ. වැරදි විදිහට මුදල් උපයන්නේ නැතුව, වැරදි විදිහේ ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැතුව, බොහෝම සාධාරණව කටයුතු කරන ස්වභාවයක් වෙන්න ඕන තමන්ගේ ජීවන පැවැත්ම. අපිට මූලික අවශ්‍යතාවයන් විදිහට තියෙන ආහාර, ප්‍රාණ, ඇඳුම්, පැළඳුම්, මිදුම් හිටුම් සහ බෙහෙත් හේත් කියන මේ මූලික අවශ්‍යතාවයේ සපුරා ගැනීම පිණිස බොහෝම ධර්මානුකූලවම කටයුතු කළ යුතු වෙනවා. මේ පැවැත්ම තමයි සම්මා ජීවය කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. යහපත් වූ දිවි පැවැත්ම සම්මා ජීවය හැටියට තියෙනවා. අපිට සාමාන්‍ය සරලව මේක කිව්වොත් කාටවත් කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවන විදිහට යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය තුළ යා අකුසල නොකර ඉන්නවා නම්, කුසලයේ පැත්තට නැඹුරු වෙලා කුසලමේ දේවල් වල නිරත වෙනවා නම් මෙයාගේ ජීවිතයේ සම්මා ජීවිතයකට පත් වෙනවා වෙනවා. හැබැයි මේ හැම එකක්ම අවසානයේදී මම එකට එකතු කරනකොට මේ අර්ථය ඔබ ගන්න අර්ථයට වඩා ලොකු වෙනසක් වෙයි. ඒකයි මම මේ විදිහට කෙටියෙන් මතක් කරන ගමන් මුලිනුත් මතක් කළේ මේ ටික ඔක්කොම එකට එකතු කරලා පෙන්නනවා. ඒ එකතු කරලා පෙන්නනකොට ඔබ දැනට ගන්නා වූ මේ අර්ථය මීට වැඩිය වෙනසක් අර්ථයේ ගැඹුරක් හම්බ වෙයි. ඒ නිසා සම්මා ආජීවය කියලා කියන්නේ වගේ ජීවිතයේ තියෙන යහ පැවැත්මට. ඊළඟට පෙන්නනවා සම්මා වායාමේ. යහපත් වෑයම හැටියට පෙන්නනවා. යම් උත්සාහයක් වෑයම් කිරීමක් තියෙනවා නම් ඒක සම්මා වායාමයක් හැටියට. මෙතන සම්මා වායාමයේ හැටියට පෙන්වන්නේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය තමයි සම්මා වායාමයේ හැටියට පෙන්වන්නේ. උපං කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ වැඩි දියුණු කර ගැනීම පිණිස. ඒ වගේම නූපං කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ උපද්දවා ගැනීම පිණිස. ඒ වගේම උපන්නා වූ අකුසලයක් තියෙනවා නම් මේ අකුසලයේ දුරුවීම පිණිස. නූපන්න අකුසලයක් තියෙනවා නම් මේ අකුසලයට නූපදීම පිණිස. ඒක නිපදෙන්නවත් දෙන්නේ නැතුව දුරු කිරීම පිණිස වෑයම් කරනවා නම්, උත්සාහවත් වෙනවා නම්, වීරිය වඩනවා නම් මෙන්න මේ වීරියට කියනවා සම්මා වායාමය කියලා. ඊළඟට සම්මා සතිය. සම්මා සතිය කියලා කියන්නේ යහපත් වූ සිහි පැවැත්ම. යහපත් වූ සිහිය හැටියට පෙන්වනවා. එතනදී යහපත් වූ සිහිය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව කතා කරනකොට ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා පෙන්වනවා. ඒ අනුව කායේ කායානුපස්සී විහෙරති. එහෙම නැත්නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය ඇතුළත් කරලා පෙන්නනවා සම්මා සතිය හැටියට. එතකොට ඒ සම්මා සතිය තුල කතා කරන්නේ මෙතුවක් අපි කතා කරන්නට යෙදුනා වූ සතර සතිපට්ඨානයේ පිළිබඳව කාරණාවයි. එතකොට මෙතනදී ආතාපි සම්පජානෝ කෙලෙස් තවන වැරෑතුව සතිමා සිහියෙන් යුක්තව විනෙය්‍ය ලෝකේ, ලෝකයේ තුල හික්මෙනවා කුමකින්ද? අවිජ්ජා දෝමනස්සේ. අවිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය, දෝමනස්සේ කියලා කියන්නේ තරහව. ලෝභයෙන් සහ දේශයෙන්, එහෙම නැතිනම් රාගයෙන් සහ දේශයෙන් හික්මීමක් ඇති කරගන්නවා නම් ලෝකයේ තුල විනෙය්‍ය ලෝකේ, ලෝකයේ තුල කොයිම වෙලාවකවත් රාග දේශ අනුවගිය විදිහට කටයුතු කරන්නේ නැති විදිහට හික්මෙනවා නම්,
කෙලෙස් තවන වැර ඇතිව ආතාපි සම්පජාන කෙලෙස් තවන වැර ඇතිව තමයි සිහිය පිහිටවන්නේ කියලා. මේ අපි මුලදී කතා කළා සතිපට්ඨානේ පටන් ගත්තම කාලවලදී මේ මුල්ම දේශනාවල මේ පිළිබඳව අපි දීර්ඝව කතා කරලා තිබෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන එකට කියනවා සම්මා සතිය කියලා. ඊළඟට සම්මා සමාධිය හැටියට පෙන්නනවා විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං උප්පජ්ජති පඨම ධානං කියලා. ඒ අපිට තේරෙන විදිහට ගත්තොත් මේ ධානයන් පිළිබඳව තමයි කතා කරන්නේ. ප්‍රථම ධානයේ, ဒုတိය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ කියලා විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ ධාන අංග ටික කොහොමද වැඩෙන්නේ කියන කාරණේ. නමුත් එතනදී විශේෂයෙන්ම මතක් කරනවා විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ කියලා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණාම තමයි විතක්ක විචාර සහිත ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවයෙන් පළවෙනි ධානයට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. මෙතනදී විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කියන තැනට උත්තරේ තබා ගන්න අකුසල ධර්මයන්ගෙන් කියපුවම ඔබට අකුසලයේ පිළිබඳව පැහැදිලි බවක් තියෙනවා. කාමයන්ගෙන් මෙසහ අකුසල ධර්මයන්ගෙන් කියලා කිව්වහම මේ සඳහන් කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ගෙන් වෙන් වෙලා තමයි මේ වැඩේ සිද්ධ කරන්නට ඕනේ කියලා පෙන්වනවා. එතකොට අපි පංච නීවරණයන් පිළිබඳවත් පෙරාතුව සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා මේවා ඒ නුවණ ඒ දැනුම පාවිතා කරලා මේකේ ඉතුරු අර්ථය ඔබ පුරවා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. මොකද නැවතත් පංචකාමයේ පංච ගණේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් පිළිබඳව නැවත දේශනාවක් ආයක කරන්නට බැරි වේවි අද දවසේ කාලයත් එක්ක. ඒ වගේම අපිට සතර සතිපට්ඨානය පිළිබඳව දැන් මේ වෙනකොට දේශනා ගණනාවක් කරලා තියෙන නිසා අදත් ඒ 25 වෙනි දේශනාව නැවත ආය සතර සතිපට්ඨානය ගැන විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය අපි දන්නවා උපං කුසලයක් වැඩිවීම පිණිසත් නූපං කුසල් උපදවා ගැනීමටත් ඒ වගේම උපං අකුසලයක් තියෙනවා නම් දුරවීමටත් නූපං අකුසලයක් තියෙනවා නම් නූපදෙන විදිහටත් වෑයම් කිරීම කියලා මේ විදිහට මේ ආර්ය මාර්ගය තුළ කාරණා ටික මේ විදිහට විස්තර කරනවා. මේ විස්තරය දිහා හොඳට බැලුවාම මේ කාරණා ටික බෙදනවා අවස්ථා තුනකට. මේ අවස්ථා තුනකට බෙදන්නේ මේ තියෙන ස්වභාවය අනුව. වායාම සති සමාධි කියන තුනම සමාධිය ඉලක්ක කරලා තියෙන නිසා සමාධි අංග කියලා නම් කරනවා. ඊළඟට වාචා කම්මන්ත ආජීව කියන කාරණා ටික හික්මීම සඳහා තියෙන එහෙම නැතිනම් සංවරයේ පිණිස පවතින නිසා ඒ ටිකට අපි සීලය කියලා කතා කරනවා. යම් කාරණාවක් නුවණින් මෙනෙහි කළ යුතුය නම් නුවණින් දැක්ක යුතුය නම් සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය ප්‍රඥාවට යොමු කරලා කතා කරනවා. ප්‍රඥා සීල සමාධි කියන කාරණාව තමයි දර්ශනීය තුල අපිට පෙන්වන ක්‍රමවේදය. මෙන්න මේ දර්ශනීය මම දර්ශනීය පැහැදිලි කරන්නම්. මේ දර්ශනීය අහලා දැනගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ අපිට සීල සමාධි ප්‍රඥා වඩන්නයි. එතකොට ප්‍රඥා සීල සමාධියෙන් එහෙනම් තමයි ප්‍රඥාවෙන් සීලයෙන් සමාධියට යන විදිය දර්ශනීයෙන් පැහැදිලි කරනවා. ප්‍රායෝගිකව අපි වඩන්න ගියපුවාම ක්‍රියාත්මක කරන්න ගියාම අපිට කරන්න තියෙන්නේ ඒ දර්ශනේ අහලා දැනගෙන දැන් අපිට කරන්න තියෙන්නේ සීලයෙන් සමාධියෙන් අර අහලා දැනගත්ත ප්‍රඥාවට යොමු වෙන එක. දර්ශනීය හැම වෙලේම ප්‍රඥා සීල සමාධි වශයෙන් හම්බ වෙන්නේ. ප්‍රතිපදාව හැම වෙලේම සීල සමාධි ප්‍රඥා විදිහටයි හම්බ වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්නට ඕනේ, මේක පටලව ගන්නට එපා. මොකද පණිවිඩයේ අහලා දැනගත්තට පස්සේ ප්‍රතිපදාව කරන්නට වෙන්නේ
සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට කියන තැනයි පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපි මේ අංග ටික මෙහෙම බොහොම සරලව කතා කළාට මේ දර්ශනීය පිළිබඳ වූ පණිවිඩය නැතුව එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ලෝකයේ තුල යථාර්ථව පවතින සිදුවීම මෙන්න මේ සිද්ධියක් පවතින්නේ කියලා හේතුඵල න්‍යායක් ඇතුලේ මේ දර්ශනීය පැහැදිලි කළ නොදුන්නනම් අපිත් යම් ආකාරයක ප්‍රතිපදාවක් වඩයි. මොකද අපිටත් යම් මට්ටමක නුවණක් තියෙන නිසා මේ ලෝකෙ දුකයි කියලා මේ ජීවිතයේ දුකයි කියලා අපිට තේරෙයි. ඒ දුක නැති කර ගැනීම පිණිස අපි යම් වූ ප්‍රතිපදාවක් යම් වූ ක්‍රමවේදයක් අනුගමනය කරයි. අපි සරලව කිව්වොත් මේක අපි කාටවත් දැනෙන දුකක් තමයි කුසගින්න කියන එක. බඩගිනි වේදනාව. අපිට යම් ආකාරයක ආහාරය පිළිබඳව අවශ්‍යතාවයේ සපුරා ගන්නට ආහාරය නොලැබුණොත් අපිට කුසගින්න කියන එක දැනෙනවා. මේක අධික දුකක් බවට පත් වෙනවා ආහාරය ක්‍රමානුකූලව නොලැබුණාම. මේ දුක නැති කරගන්න නම් දුක ඇති උනේ මොකක් හින්දාද කියලා ඕන දැන් දුක ඇති උනේ මොකක් හින්දාද කියලා මෙයා බලනවා. තමන්ට ආහාර පාන නොලැබුණ නිසා තමයි මේ දුක ඇති වුනේ. ආහාර පාන ගත්තොත් ඒ කියන්නේ බඩගිනි වේදනාව බඩගිනි දුක ආහාර පාන ගත්තොත් ඒ බඩගිනි දුක නැති වෙනවා. එහෙනම් දැන් ආහාරයක් ලැබුණොත් දුක නැති වෙනවා. එහෙනම් දැන් මම මොකද්ද කළ යුත්තේ? ආහාර සොයාගෙන යා යුතුය. ඒ ආහාර සොයන්නට දැන් තමන්ට කරන්න වෙන එක එක දේවල්. සමහර වෙලාවට හොරකම් කරන්න වෙයි. සමහර වෙලාවට ඉල්ලගෙන යන්න වෙයි. සමහර වෙලාවට ඒ වෙනුවෙන් හම්බ කරන්න වෙයි. සමහර වෙලාවට ඒ වෙනුවෙන් සමහරලාට ගොවිතැන්පත් කරන්න වෙයි. මේ වගේ යම් යම් ක්‍රමවේදයන් තියෙයි මේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට. දැන් එතකොට මෙයා ඒ අනුව යම් ක්‍රමවේදයකුත් කරනවා. ඒ ක්‍රමවේදයට අනුව ආහාර ටිකකුත් ලැබෙනවා. ඒ ලැබෙන ආහාර ටික ගන්න නිසා කුසගින්න නිසා එන දුක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මේ විදිහේ ලෝකේ ඉන්න සියලුම සත්වයෝ මේ කියන ඒ සත්වයාගේ මට්ටමේ හැටියට ඒ සත්වයා දුක නැති කර ගැනීම පිණිස යම් ආකාරයක ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. හැබැයි ඒ ප්‍රතිපදාව දුක සදහටම දුරු කරන්න. එහෙම නැතිනම් දුක ඇති වෙන්න තියෙන හේතුව නිවැරදිව නොදැක දුක සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තාවකාලිකව දුක නැති කරන ක්‍රමවේදයක් ප්‍රතිපදාවක් තියෙනවා. නමුත් මේ ශාසනයේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ශාසනය තුළ අපිට ඉදිරිපත් කරන දර්ශනය තමයි මේ ජීවිතයේදීම දුක නිදහස් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට දෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ආයේ ඒ දුක එන එක වළක්වලා, එහෙම නැතිනම් ඒ දුක එන එක තාවකාලිකව නතර කරලා දෙන සිදුවීමක් නෙමෙයි. මේ දුක උපදින්න තියෙන සමස්තම සිදුවීම පෙන්නලා ඒ දුකෙන් නිදහස් වීම පිණිස අවශ්‍ය කරන ප්‍රතිපදාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි පහුගිය වැඩසටහන් වලදී දුක පිළිබඳවත් කතා කළා. ඊළඟ වැඩසටහනේදී දුකට හේතුව සහ දුකේ නිදහස් වීම නිරෝධය පිළිබඳව කතා කළා. ඔන්න ඔය කාරණාව තමයි දර්ශනීය විදිහට ඇයි සම්මා දිට්ඨිය හැටියට පෙන්වන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං. එහෙම දැනගත්ත කෙනාටයි මෙන්න මේ ප්‍රතිපදාවෙන්මයි දුක නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියලා මේ සම්මා දිට්ඨියක් පිළිබඳව කතා කරන්නේ. එතකොට අපි මේකදී හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක හටගත්ත විදිහ කොහොමද කියලා පෙන්වන තැනේදී ජාතිපි දුක්ඛා කියන තැනකින් තමයි දුකේ දුක පිළිබඳව කතා කරන්නේ. දුකේ හට ගැනීම පිළිබඳව කතා කරන්නේ.
එතකොට යම් තැනක ඉපදීමක් ඇති වුණා නම් එතන දුක හටගෙන තියෙනවා කියන තැන පෙන්නුම්. කුමකේ ඉපදීමක්ද? කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලා. ස්කන්ධයාගේ හට ගැනීමකුත් ආයතනයාගේ පහළවීමකුත් තියෙනවා නම් ඕකට තමයි ජාති කියලා කතා කරේ. ඕකට තමයි ඉපදීම කියලා පැහැදිලි කරන්නේ. යම් තැනක මේ ස්කන්ධයාගේ හට ගැනීමකුත් ආයතනයාගේ පහළවීමකුත් තිබෙනවා නම් මේ තමයි ලෝකේ හට ගැනීම. මේ තමයි දුකේ හට ගැනීම. නමුත් මේ ටික මෙහෙම තිබුණ පමණකින් දුක හටගන්නේ නැහැ. ඒකට හේතුව පෙන්නනවා ඊළඟට දුක හටගන්න හේතු වන කාරණේ හැටියට. මේ ස්කන්ධ ටිකේ මේ ආයතන ටිකේ තණ්හාව යෙදුනොත් තමයි දුක හටගන්නේ කියලා. ඒ නිසායි දුක ගැන කතා කරනකොටම අවසානයේදී පනවනවා සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ සියලුම දුක් ටිකකට කැටි කළොත් අවසාන උත්තරයක් හම්බ වෙනවා. ස්කන්ධ ටිකට තණ්හා කරලා ස්කන්ධ ටික උපාදාන කළාම, තණ්හාවෙන් උපාදාන කළාම ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. යම් පංච උපාදානස්කන්ධයක් බවට පත් වුණා නම් මෙන්න මේ උපාදාන වීම තමයි දුක බවට පත් වෙලා තියෙන්නේ. උපාදාන උනේ තණ්හා කරපු නිසායි. ස්කන්ධ ටිකට තණ්හාව යෙදුන නිසායි පංච උපාදානස්කන්ධ දුකක් හටගෙන තියෙන්නේ. ඔන්න හට ගැනීම පෙන්නනවා. ඊළඟට නිරුද්ධ වීම නිරෝධය පිළිබඳව කතා කරනකොට පෙන්නනවා මේ ස්කන්ධ ටිකට ආයතන ටිකට තණ්හා නොකර හිටියොත්, තණ්හාව නොයෙදුනොත්, තණ්හාවෙන් මිදුනොත් මේ කියන දුකෙන් මිදුණා වෙනවා. එහෙමනම් ස්කන්ධ ටික කෙරෙහි තණ්හාව නොයෙදුනොත්, තණ්හාව යෙදෙන්න පරිසරයක් නොලැබුනොත් දුකෙන් නිදහස් වෙනවා කියලා. දැන් දුකත් පෙන්නලා, දුකට හේතුවත් පෙන්නලා, දුකේ නිදහස් වීමත් පෙන්නලා තියෙනවා. හැබැයි මේ තණ්හාව නොයෙදුනොත්, තණ්හා නොකර හිටියොත් දුකෙන් නිදහස් වෙනවා කියලා කිව්වට ඒ උත්තරේ සම්පූර්ණ නැති නිසා ඒකේ ඔය උත්තරෙන් සම්පූර්ණ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ විසඳෙන්න නම් වෙනම ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි කියලා ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්න ඒ නිසා. නැතිනම් සත්‍ය තුනක් තිබුණා නම් ඇතිනේ. දුක පෙන්නලා දුන්නා, දුකට හේතුව පෙන්නලා දුන්නා, දුකේ නැතිවීම පෙන්නලා දුන්නා. නැතිවීම පෙන්නලා දුන්නා නම් ඒක සාක්ෂාත් වෙනවා නම් එහෙම නැතිනම් ඒක අනුගමනය කළාම දුක නැති වෙනවා. ඒ කියන්නේ තණ්හා නොකර හිටියම දුක නැති වෙනවා. නමුත් තණ්හාව නොකර හිටියට දුක නැති වෙන්නේ නැත්තේ තණ්හාව කරන්න එහෙම නැතිනම් තණ්හාව උපදින්න තියෙන හේතුව සම්පූර්ණයෙන්ම දුරු නොවන නිසා. අපි හිතමුකෝ උදාහරණයකට ගහක මල් හැදිලා ගෙඩි හැදෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේ ගෙඩි හැදෙන එක වළක්වන්න මල් ටික කඩලා දාන්න පුළුවන්. හැබැයි මල් කැඩුවට ආයි ඊළඟ වතාවෙදී ආයි මල් හැදෙනවා. ආයිත් කඩන්න වෙනවා. මේක ඉවරයක් නෑ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා නම් මේ ගහ සම්පූර්ණයෙන්ම උගුල්ලලා දාන්න, ගලවලා දාන්න. ගලවලා දැම්මට පස්සේ ආය මේ ගහේ මල් හැදෙන්නේ නැති නිසා ගෙඩි හැදෙන්නේ නෑ. ආය මල් කඩ කඩ වෙන වෙනම ගේ මලින් මලට කඩ කඩ ගෙඩි හැදෙන එක නතර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඇහැට රූපයක් පෙනෙනකොට පේන රූපෙට අපි තණ්හා නොකර ඉන්න හදනවා. කනට සද්දයක් ඇහෙනකොට ඇහෙන සද්දෙට තණ්හා නොකර ඉන්න හදනවා. ගන්ධයක් රසයක් ස්පර්ශයක් දැනෙනකොට ඒවට තණ්හා නොකර ඉන්න හදනවා. හිතට අරමුණු වෙන්න එන සැරයක් ගානි ඒවට තණ්හා නොකර ඉන්න හදනවා. හරියට අර ගහේ මල් හැදෙනකොටම ගෙඩි හැදෙන්න ඉස්සලා කඩලා දානවා වගේ. මල් හැදෙනවා, හැබැයි ගෙඩි හැදෙන්න දෙන්නේ නැහැ, කඩලා දානවා. මේක එක හික්මීමක් විදිහට තියේවි. හැබැයි මල් හැදෙන සැරයක් ගානේ මල් ටික කඩන්න වෙනවා, ගෙඩි හැදෙන්නේ නැති වෙනවා.
හැබැයි මෙහෙම කරගෙන කරගෙන යනකොට අපිට යම් මත පසුවීමකින් හරි යම් දවසක හරි එක මලක් අපිට කඩන්න බැරි වුණොත් ඒකින් ඵලයක් හැදෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය తాවකාලික ක්‍රමවේදයක්. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට ස්ථීරසාර ක්‍රමවේදයක් පෙන්නනවා. මේ මල් හැදෙන්න හේතු උනේ මේ ගහ නිසායි. ඒ නිසා මේ ගහම සම්පූර්ණයෙන් ගලවලා දාන්න කියලා. දැන් එතකොට දර්ශනීය තුල පෙන්නන කාරණේ තමයි ප්‍රතිපදාව තුල පෙන්නන කාරණේ තමයි දුක පෙන්නලා දුකට හේතුව තණ්හාව කියලා පෙන්නලා තණ්හාව අයින් වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා. එහෙමනම් තණ්හාව ඇති උනේ මොකක් හින්දාද කියලා පෙන්නනවා අවිද්‍යාව නිසායි තණ්හාව ඇති උනේ. අවිද්‍යාව නැති කළොත් පමණමයි තණ්හාව නැති වෙන්නේ. මුලින්ම ගලවල දැම්මොත් විතරමයි මල් හැදෙන එක නතර වෙන්නේ. හැබැයි හැදෙන හැදෙන මල කඩ කඩ ඵලයක් හැදෙන්න දෙන්නේ නැතුව වළක්ව ගන්න හැදුව වගේ తాවකාලික ක්‍රමවේදයක් නෙමෙයි අපිට ධර්මයේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පෙන්නනවා ඇත්ත පෙන්වන්න කියලා. කුමකේ ඇත්තක් අපිට පෙන්වන්න කියලා. විපාක ස්කන්ධ ටිකේ සහ විපාක ආයතන ටිකේ ඇත්ත පෙන්වන්න කියලා පෙන්නන. විපාක ස්කන්ධ ටික විපාක ආයතන කියලා කියන්නේ ඉපදුන ධර්මතා ටික. ඒ කියන්නේ අපි ඉපදුනා කියලා යම් තැනක කතා කරනවා නම් ඒ කතා කරන තැන තියෙන්නේ කන්දානම් පාතු බවෝ ආයතනානම් පටිලාබෝ ස්කන්ධයාගේ හට ගැනීමකුත් ආයතනයාගේ පහළ වීමකුත් මේ ටික හම්බ වෙන්නේ පෙර කර්මයක විපාකයක් විදිහට. එහෙමනම් පෙර කර්මයක විපාකයක් විදිහට මේ ජීවිතේ අපිට ආයතන ටිකත් ස්කන්ධ ටිකත් හම්බ වෙනවා නම් මේක තමයි විපාක ස්කන්ධ විපාක ආයතන. මේ විපාක ස්කන්ධ ටිකත් විපාක ආයතනයාගේ පිළිබඳවත් හොඳට ඇත්ත ඇති හැටියටම දකින්න තැනට ගේන්න තමයි මේ දර්ශනයේ සම්මාදිට්ඨියෙන් පෙන්නන්නේ. විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටිකක් විදිහට දකිනකොට ඇත්ත දැක්කහම රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැති වුණහම ඒ කෙරෙහි ඇලෙන්න හේතු වෙන්නේ නැහැ. තණ්හා කරන්න හේතු වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත දැක්කහම කලකිරෙනවා, කලකිරුණාම මිදෙනවා, නොයලෙනවා, නොයලුණාම මිදෙනවා, මිදුණාම මිදුණ බවට නුවණක් උපදිනවා. ඇත්ත නොදැක්කොත් කලකිරෙන්නේ නැහැ. ඒ කෙරෙහි හොඳට ඇලෙනවා. ඒ පැත්තට හුත්තට යොමු වෙනවා. ඇත්ත නොදැක්ක හින්දාමයි තණ්හාවෙන් බැඳෙන්නේ. තණ්හාවෙන් බැඳුනොත් තියෙන දෝෂේ තමයි උපාදානස්කන්ධ ටික හදාගෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් ටික උරුම කරගන්නවා. මේ ජීවිතේට ditta dhamma vedaniya මේ ජීවිතේට දුක උරුම වෙනවා විතරක් නෙමෙයි නැවත සසරේ විපාක ස්කන්ධ ටිකක් ලබන්න හේතු වෙන කර්මයක් රැස් කරනවා. කර්ම කරමින් නැවත විපාක ස්කන්ධ ටිකකට යන්න පුළුවන් විදිහේ පරිසරයක් හදනවා. මෙලවදි දුක් වෙනවා, පරලොවදි දුක් වෙන්න හේතු හදලා තියෙනවා. මේ එකම සිද්ධිය නොදන්නකම නිසා. ඒ නිසා අපිට දර්ශනීයකින් ඉදිරිපත් කරන සම්මා දිට්ඨිය තුළ මෙන්න මේ කියන යථාර්ථය. ඇත්ත ඇති හැටියට දකින්නවා කියන තැන සම්මා දිට්ඨිය. දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත දකින්නවා කියන එක. කුමකේ ඇත්තද? දුක පිළිබඳ වූ යථාර්ථයේ ඇත්ත දකින්නවා කියන එක. ඒකයි සම්මා දිට්ඨිය කියලා ඒ දිට්ඨිය හඳුන්වන්නේ. යම් ලෝකයේ දුකක් තියෙද, යම් තාක් දුක පවතීද, ඒ දුකත් හොඳට හඳුනනවා. දුකට යම් තාක් හේතු තියෙනවා නම් තණ්හාව මූලික කරගෙන ඒ හේතුවත් දකිනවා. ඒ වගේම තණ්හාව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙනවා කියන එකත් දකිනවා. ඒ නිරුද්ධ කෙරවීම පිණිස අනුගමනය කළ යුත්තේ මෙන්න මේ ප්‍රතිපදාවයි කියලා ප්‍රතිපදාවත් දකිනවා. මෙන්න මේ ටික දකින කෙනාට කියනවා සම්මා දිට්ඨියටපත් වුණා කියලා. දිට්ටි සම්පන්නයි කියලා. එතනදී ඒ කාරණාවත් එක්ක දැන් දර්ශනීයකින් මෙයා දකිනවා මේක තමයි දුක, මේක තමයි දුකට හේතුව, මෙහෙම තමයි දුකේ නිරෝධය. දුක නිරෝධ කරන්න නම් මෙන්න මේ විපාක ස්කන්ධ ටිකේ විපාක ආයතන ටිකේ ඇත්ත ඇති හැටියට පෙන්වා දිය යුතුයි කියන තැන දකිනවා. ඒක පෙන්නලා දෙන්න බෑ දැන් වැහිලා තියෙන්නේ මොන වගේන්ද? නීවරණ ධර්මයන්ගේ. නීවරණ ධර්ම ටික දුරු කරන්න බෑ. අපේ හිත සංවර නැහැ. හිත අසංවරයි. හිත හැම වෙලේම අසංවර භූමියක, එහෙම නැතිනම් අසංවරයේ තුල කටයුතු කරනවා.
හිත සංවර කරන්න වෙනවා දැන් හිත සංවර කරන්න බෑ එකපාරට අසංවර භූමිය හුරන්න නැතුව හිත අසංවරව හැසිරෙච්ච භූමිය පරිසරයේ තමයි කයේ හිත අසංවර වෙනවා වචනයේ හිත අසංවර වෙනවා ඒ නිසා කය වචන දෙකේ හිත අසංවර වෙන තැන සංවර කරන්න සීලයක් අපිට පනවනවා සම්මා වාචා කම්මන්ත ආජීව කියලා අපිට යම් ශික්ෂා පද වශයෙන් යම් සීලයක් අපිට ජීවිතේ පෙන්වනවා නම් හික්මීමක් ඇති කරගන්න හිතට අසංවරව හැසිරෙන්න තියෙන භූමිය වහන එක තමයි භූමිය අහුරණ එක තමයි මේ සීලයෙන් කරලා තියෙන්නේ කයෙන් වෙන වැරදි ටිකත් වචනයෙන් වෙන වැරදි ටිකත් නතර කරන්නේ හිත හදන වැඩ පිළිවෙලක් අවශ්‍ය නිසායි හිතට දැම් බෑ කෙලෙස් වශයෙන් ගිහිල්ලා කයේ හැසිරෙන්න හිතට දැම්බෑ කෙලෙස් වශයෙන් ගිහිල්ලා වචනය තුළ හැසිරෙන්න මොකද අපි සීලයකින් සංවර කරන නිසා කයෙන් වෙන වැරදි ටික අහුරලා තියෙනවා වචනයෙන් වෙන වැරදි ටික අහුරලා තියෙනවා එකකින්වත් එළියට දැන් හිතට බහින්න බෑ දැන් ඔන්න හිත ඇතුළට නතු වෙනවා හිත ඇතුළට නතු වුණාට පමණක් මේ හිත සංවර නැහැ දැන් හිතේ ඇතුළේ කටයුතු වෙනවා හිතේ 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 හිත ඇතුළේ නොයෙකුත් විතර්ක එනවා ඒ එන විතර්ක අතරේ අකුසල විතර්ක උපදිනවා නොයෙකුත් ආකාරයේ කෙලෙස් සහිත මානසික මට්ටම් උපදිනවා ඒ නිසා තමයි උත්සාහවත් වෙන්න වෙනවා දැන් හිත හදන වැඩ පිළිවෙලේ ඇතුළාන්තයෙන් අපිට කරන්න උපන්න කුසලයක් තියෙනවා නම් ඒ කුසලය දියුණු කරගන්න නූපන් කුසල් තියෙනවා නම් ඒවා උපදවා ගන්න යම් අකුසලයක් ඉපදිලා තියෙනවා නම් ඒ අකුසලය දුරු කරගන්නත් යම් අකුසලයක් නූපදිච්ච අකුසලයක් තියෙනවා නම් ඒක නූපදින තැනටම පත් කරන්නත් මේ හිත හදන වැඩ පිළිවෙලක් අපිට ව්‍යායාමයක් තියෙනවා ඒකට කියනවා සම්මා වායාම කියලා එහෙම කර කර හිටියට විතරක් හිත හැදෙන්නේ නැහැ මේ හිත ආයත් ආයතන වලින් එළියට ඇදගෙන යනවා මේ එළියට ඇදගෙන යන්න තියෙන ගතිය සම්පූර්ණ අඩාල කරලා ආධ්‍යාත්මික පැත්තේ හිත රඳවන්න අවශ්‍ය වෙනවා ඒ ආධ්‍යාත්මික පැත්තේ හිත රඳවන්න තමයි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස මේ රාග දේශ වශයෙන් නැතිනම් අවිජ්ජාව දෝමනස්ස වශයෙන් එළියට බැහැරට යන්න තියෙන ගතිය සම්පූර්ණයෙන්ම දුරු වෙන විදිහට විනේය ලෝකේ හික්මෙන්න කියනවා ලෝකේ තුල කොහොමද ආතාපි සම්පජානෝ සතිමා සිහියේ පිහිටලා කෙලස් තවන වැර ඇතුව හික්මෙන්න කියලා පෙන්නනවා මෙන්න අපිට හම්බ වෙනවා සතිය එහෙම නැතිනම් සම්මා සතිය සතර සතිපට්ඨානයක් පුරාවට අපි කතා කරේ ඔන්න ඔය කාරණාව මේ ආධ්‍යාත්මික පැත්තේ හිත රඳවා ගැනීම පිණිස තමයි සති නිමිත්තක් හරහා සිහිය පිහිටුවා ගැනීම අපි කතා කරේ සිහිය විතරක් පිහිටවුවට බෑ කෙලස් තවන වැර ඇතුව අවිජ්ජා දෝමනස්සේ දුරු වෙන විදිහට ඇත්ත පෙන්නා දීමත් කළ යුතු වෙනවා ඒ නිසා තමයි අපි කමඨහනක් ගානේ මේ පෙන්නලා තියෙන කුමන ඇත්තක්ද මේ පෙන්වන්නේ කුමක් සඳහාද කියන කාරණාව එකින් එක අපි විස්තර කරලා දෙන්නට ඊද ඔන්න ওই විදිහට කටයුතු කළාම විවිච්ඡේව කාමේ විවිච්ඡේව කුසලේ ධම්මේ මේ නීවරණ ධර්මයන් දුරු වෙනවා මේ සිහියේ පිහිටා ඉන්නකොට සිහිය වඩනකොට සතිසත් සතිපට්ඨානේ වඩනකොට නීවරණ ධර්මයන් ටික දුරු කරලා ඒ නීවරණ ධර්මයන් දුරු වෙනකොට ඒගත් අරමුණේ හොඳට හිත පවත්තලා ප්‍රීති ප්‍රමෝදි පස්සද්ධි කියන අවස්ථාවන් වලට එහෙම නැතිනම් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මට්ටම් වලින් පළවෙනි ධ්‍යාන මට්ටමට සහිතව සමාධියක් හිතේ උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න වායාමයෙන් සතියටත් සතියෙන් සමාධියටත් දැන් සමාධි මට්ටමකටපත් වෙලා නීවරණ ටික දුරු වෙලා තියෙනකොට ආපහු යොමු කරන්නේ මේ සමාධිය ඇති කරගත්තේ කුමක් සඳහාද සම්මා දිට්ඨියෙන් දැකිය යුතු කාරණේ දකින්නට සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත දේ දකින්න ආපු ගමනක් මේ තියෙන ප්‍රතිපදාව අහලා දැනගත්තේ මොකද්ද ස්කන්ධයාගේ ඇත්ත ඇති හැටියට දකින්න විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටිකක් හැටියට දකින්න විපාක ආයතන ටික විපාක ආයතන ටිකක් දිහට දකින්න මෙන්න මේ විපාක ස්කන්ධ විපාක ආයතන ටික දිහා හොඳට නුවණින් සම්මර්ෂණය කරන්න හොඳට නුවණින් බලන්න පුළුවන් මට්ටමට හිත එකඟ කරගත්තාම නීවරණ ටික දුරු වුණාම තමයි මේ යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්න ඒ සඳහා තමයි මේ ප්‍රතිපදාවේ
සීලය සහ සමාධිය පනවල තියෙන. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවට එන වැඩපිළිවෙල කොහොමද යන්න ඕනේ කියලා දැන් අහලා දැනගත්තේ දර්ශනයෙන් එහෙම නැතිනම් ප්‍රඥාවෙන් තමයි දැන් සිල් රකින්නේ ප්‍රඥාවෙන් තමයි දැන් සමාධිය ඇති කරවන්නේ. ඒ නිසායි හැම වෙලේම ප්‍රඥාව පෙරට කරගෙන ඉන්න නැතිනම් නුවණැති කෙනෙක් විසින්ම මේ කාරණේ කළ යුතු වෙන්නේ. දන්නා වූ දක්නා වූ කෙනාටයි. දන්නා වූ කෙනා කියලා කියන්නේ නුවණැති කෙනා. දක්නා වූ කියලා කියන්නේ ඒක දකින්න යන කෙනා, දකින්න කෙනා. ඒ කෙනෙකුටමයි මේ ආශ්‍රව ධර්මයන් ෂෙයා කරලා නිවන සාක්ෂාත් කරන වැඩපිළිවෙල ප්‍රතිපදාව හම්බ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අද මේ සතිපට්ඨාන දේශනා මාලාවේ අද මේ කතා කරපු කාරණා ටික අපි මුළු සමස්ත කතා කරපු මුළු සතිපට්ඨානයම එකට කැටි කරලා ගත්ත ආකාරයට පෙන්වන්න පුළුවන්. මොකද මෙතනදී මේ සිහිය කියන කාරණේ උපකාර කළේ සමාධිය සඳහා කියන තැන. ඒ සඳහා උත්සාහවත් වීම, සිහිය පිහිටවන්න උත්සාහවත් උනේ සමාධිය ඉලක්ක කරලමයි. ඒ සඳහා අපි සමාධිය ඇති කරවීම පිණිස සිහියෙන් කටයුතු කරන්න වෙනවා. වායාමයේ ව්‍යායාමයක යෙදෙන්න වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යෙදෙන්න වෙනවා. ඒක එහෙම කරන්න බෑ වාචා කම්මන්ත ආජීවී කියන තින පිරිසුදු වෙන්නේ නැතුව. හිතට අසංවරව හැසිරෙන්න තියෙන භූමිය සංවර කරන්න වෙනවා මූලිකව. ඒකයි මුලින් සිල් රකින්නේ. සිල් රකින්නත් අපිට මොන විදිහටද සිල් රකින්න ඕනේ කියන තැනක පෙන්නනවා. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනාව තුල ඉඳගෙනයි සිල් රකින්නේ. ඒ කියන්නේ මේ කෙලෙසුන්ගෙන් මිදීම පිණිසයි සිල් රකින්නේ. මේ අව්‍යාපාද ව්‍යාපාද මට්ටමින් දුරු වීම පිණිස, එහෙම නැත්නම් අවිහිංසා මට්ටමින් දුරු වීම පිණිස, මෙන්න මේ කියන කාරණා ටිකෙන් මිදීම පිණිසයි අපිට දැන් සිල් රකින්න වෙන්නේ, සමාධිය ඇති කරවන්න වෙන්නේ, ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න වෙන්නේ. මෙන්න මේ ක්‍රමය අනුගමනය කළාම තමයි නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති මම අර වෙන වෙනම මේ ටික කතා කළාට මේ ටික එකකට එකක් සම්බන්ධයි. මේ ටික ඔක්කොම එකිනෙක බද්ධ වෙලා එකටම ක්‍රියාත්මක වෙන සංසිද්ධියක් සිදුවීමක් කියන කාරණය. ඉතින් මේ හැම වෙලේම අපිට ওই සම්මාදිට්ඨි සූත්‍රය එහෙම ගත්තාම, එහෙම නැතිනම් මහා සලායතනික සූත්‍රය වගේ සූත්‍ර කීපයකම අපිට සඳහන් වෙනවා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගින්. ඒ බෝධිපාක්ෂික ධර්මයන් සියල්ලෙන්ම කරලා තියෙන්නේ සම්මාදිට්ඨිය පුරෝපක එකයි කියලා. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කරෝපක එකයි කරලා තියෙන්නේ. ඉතින් සතිපට්ඨානය කියලා කියන්නේත් මේ සම්මාදිට්ඨිය සඳහා උපකාර කරන, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා උපකාර කරන ප්‍රතිපදාවට ගොඩාක් හේතු වෙන, ප්‍රතිපදාව උපකාර කරන ධර්මතාවයක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකේ මූලික වශයෙන් යම් කෙනෙක් මූලිකව හුරු වෙනවා නම් ඒක නා නවකයක් හැටියට, ඊට පස්සේ ඒක තුළ කටයුතු කරන කෙනා එක හික්මන කෙනෙක් හැටියට, ඉන් අනතුරුව ඒක නා එක වාසය කරන කෙනා හික්මල ඉවරයි නමුත් වාසය කරන්නේ සතිපට්ඨාන. ඒ නිසා මේ සතර සතිපට්ඨානය බොහෝම ජීවිතයට වටින්නේ නිසයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයන් අතරින් සතර සතිපට්ඨාන දේශනාව තුළ විශේෂණය කරලා පෙන්නනවා. මේ දේශනාව අවසානයේදී පෙන්නනවා මේ සතර සතිපට්ඨානී යම් කෙනෙක් වඩනවනම්, අත නොහැර යම් කෙනෙක් වඩනවනම් ඒ කෙනාට උපරිමේ කාලය පෙන්නනවා වසර 7කින් අනාගාමී හෝ අරිහත් භාවයට පත් වෙන්න සුදුසුයි කියලා. උපරිමේ කාලය පෙන්නන්නේ අවුරුදු 7ක් දක්වා. මේ සතිපට්ඨානිය උපරිමයෙන් වඩනවනම් මේක අඩු කරගෙන නැවිලා දින 7ක කාලය ඇතුළ පෙන්නනවා යම් කෙනෙක් සතර සතිපට්ඨානයේ උපරිමයෙන් වඩනවා නම් අවම කාලයේ හැටියට පෙන්නන්නේ දින 7කින් අනාගාමී හෝ රහත් ඵලය උරුම, එහෙම නැතිනම් බලාපොරොත්තු විය යුතුයි. සෝවහන් සකදාගාමි ගැන කතා කරලවත් නැහැ. එයින් එහා පතා කරන්නේ අනාගාමී අරිහත් භාවයේ පිළිපද. එහෙමනම් මේ සතර සතිපට්ඨානය අනාගාමී හෝ අරිහත් ඵලය ඉලක්ක කරලා පූර්ණේ කරන ප්‍රතිපදාවක් හැටියට, ප්‍රතිපදාවට යොමු කිරීමක් හැටියට, පූර්වභාග ප්‍රතිපදාව විදිහට පටන් අරගෙන අවසානයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරවන නිසා මගට මගක් කියලා පෙන්වනවා.
අපි මුලින් දේශනාවලදී මතක් කළා සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන මාර්ගය කියලා අංග තුනක් කර මේ කතා කරනවා කියලා. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. අපි කතා කළේ පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියලා. එහෙම නැතිනම් මේ නාසය අග හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවාගෙන සති නිමිත්තක සිහිය පිහිටුවා ගැනීම සිහියෙන් ඉන්නවා කියන එක පුරුදු කරවන කාරණේක උකද කියලා. ඊළඟට සතිපට්ඨාන භාවනාව කියලා අපි කතා කළා. එකින් කමටහන් ටික ඔක්කොම කතා කළා. කායානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, ධම්මානුපස්සනාවෙත් මේ සියලුම කමටහන් වලින් කරලා තියෙන්නේ මෙන්න මේකට අනුග්‍රහය දක්වපු එක. එහෙම නැතිනම් භාවනාවෙන් කරලා තියෙන්නේ හිත හදන වැඩපිළිවෙල. ඊළඟට ප්‍රතිපදාව, එහෙම නැතිනම් මාර්ගයේ හැටියට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සතර සතිපට්ඨානයේ විසින් උපදවලා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදවා දීම ඉලක්ක කරගෙන කෙලවර කරගෙන වඩන ප්‍රතිපදාව තමයි සතර සතිපට්ඨානයේ කියලා කියන්නේ. ඒකයි මේකට පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැතිනම් මාර්ගයට මගක් කියලා පෙන්වන්නේ. ඉතින් අද දවසේදී මේ විදිහට අපි කතා කළේ මාර්ග සත්‍ය පිළිබඳව, මාර්ග ආර්ය සත්‍ය පිළිබඳව. ඉතින් මේ මාර්ගය පිළිබඳව කතා කරන ආර්ය සත්‍ය තුළ මේ අන්තර්ගත මේන මේ අංග 8 පිළිබඳව ධර්මතා හැටියට දකිනවා නම්, යම් කෙනෙක් ඒව නුවණින් මෙනෙහි කරනවා නම්, ඒ පිළිබඳව නුවණින් හොඳට විමසලා බලනවා නම්, සිහියේ පිහිටා සිටමින් ධර්මයේ විමසනවා නම්, ඒක ධම්මානුපස්සනාවට අයිති වෙනවා. මේක ඉතුරු කාරණා ටික ඔබ පුරව ගන්න පුළුවන්කම තිබෙනවා. මොකද මේ වෙනකන් අපි කතා කරපු පරියාය තුළ ඔබ දන්න නිසා. ඒ නිසා අද මේ කතා කළේ ධම්මානුපස්සනාවේ අවසානම කොටස, ඒ කියන්නේ මාර්ගය පිළිබඳව. ඉතින් අපි මෙතකින් මේ දේශනා මාලාවේ සතර සතිපට්ඨානය පිළිබඳව කතා කරන දහම් විග්‍රහය සමාප්ත වෙනවා. නමුත් අර ප්‍රසන්න මහත්මයා මතක් කළ පරිදි අපි ඉදිරි වැඩසටහන් වලදී මේ කාරණා ටික අපි ළඟ දැනුමට තියාගෙන මේ ටික අපි ප්‍රායෝගිකව එකින් එක අපේ ජීවිතයේ වඩන ආකාරය පිළිබඳව ඔබ සමග ප්‍රායෝගිකවම අපි ක්‍රියාත්මක කරමින් විනාඩි ගාණක් අරගෙන අපි මෙහෙම සජීවීව සම්බන්ධ වෙමින් අපි එක ප්‍රායෝගිකව වඩමු. එතකොට Tamanට එන යම් අපහසුතාවයන්, ප්‍රායෝගික ගැටලු යම් මට්ටමකින් ලැබෙන්න පුළුවන්, ඒවා අපි පොදුවේ අරගෙන පොදුවේ කතා බහ කරමු. Tamanට භාවනාවට උපකාර වෙන විදිහට අපි මෙන් ඉදිරියට මේ වැඩසටහන ප්‍රායෝගිකව භාවනා වඩන වැඩසටහනක් ඔබට පත් කරගම්මු කියන යෝජනාවත් ඉදිරිපත් කරලා ඒක අපි අවස්ථාවට ලැබෙන විදිහට කාලයට බාධාවකුත් නොවෙන, තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලටත් බාධාවක් නොවන විදිහට, එදිනෙදා කරගෙන යන වැඩපිළිවෙලට මේක ලොකු උපකාරයක් වෙන විදිහට භාවනාව ප්‍රායෝගිකව වඩන්නට ඉදිරි වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න කියලා මතක් කරමින් අදට වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා. මේ කතා කරපු දේශනාව තුළ ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. බොහොම කෙටි වෙලාවක් අද ගමු. චුට්ටක් අසනීප තත්ත්වයක්, ටිකක් උගුරේ අපහසුතාවක් තියෙනවා. ඒ නිසා බොහොම කෙටි කාලයක් අපි ඒ සඳහා යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. සාදු සාදු සාදු. බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ මෙතුවක් කල් අපිත් එක්ක මේ දේශනා මාලාව කරගෙන යන්න බොහොම වැඩ කටයුතු තිබ්බත් ඔබ වහන්සේ කොහොම හරි කාලය ලබාගෙන අපි වෙනුවෙන් මේ ලබා දීලා අපිව මේ මාර්ගයේ ඉදිරියටම ගෙන යාම ගැන ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ දැන් ඔබ වහන්සේගෙන් ප්‍රශ්න ගැටළු යොමු කරන අවස්ථාවයි. පින්වතුනි, දැන් අත උස්සා තමන්ගේ ප්‍රශ්න ගැටළු ස්වාමීන් වහන්සේට යොමු කරන්න කරුණාවෙන්. මම පළවෙනි ප්‍රශ්නයක් යොමු කරන්නම් අපේ ස්වාමීන් වහන්සේ. ලෞකික සම්මාදිට්ඨියේදීත් සංකල්ප ගැන කතා කරනකොට කියනවා මෙක්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකප්ප කියලා. එතකොට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේදීත් නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කතා වෙනවා. එතකොට මේ දෙකේ අතර වෙනස අපේ ස්වාමීන් වහන්සේ දැන් සතර සතිපට්ඨානයේ අපි භාවනා විදිහට වඩනකොට අර සත්වෙක් පුජ්‍යලේක්
ඇතිවි නොවන විදිහට ඔය මේ සංකල්ප ඇති කර ගැනීමද ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලිව මෙතන මොකද දර්ශනයේ තුල පෙන්වන කාරණාවට අනුවයි මෙතන පෙන්වන්නේ අතරදී කම්මස කතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක යාට සත්පුද්ගල ආත්මභාවයේ බැහැර තියනවා කියන තැනකින්මයි තියෙන්නේ ඒ ඉන්න සත්තුන්ට කරදරයක් නොවන විදිහට අවිහිංසාවක් නොවන විදිහට තරහක් ඇති කරගන්නේ නැතුව ඉන්න ඕනේ ලෝකයේ කෙරෙහි මම ඇලෙන්න හොඳ නැහැ කියලා ලෝකයේ කෙරෙහි මිදෙන බවක් තමයි ඉනෙක්කම්ම කියලා කියන්නේ ලෝකයෙන් මිදෙනවා කියන අදහස. ඒ කියන්නේ තියෙන මේසෙට පුටුවට ඇඳට මේ වාහනයට මම තණ්හා නොකර ඉන්න ඕනේ කියන තැනකින් මිදෙන කතියකුත් තියෙනවානේ. එහෙම කරන්න ඕනේ කියලා හිතන ගතිය. ඒක තමයි ලෞකික මට්ටමේ තියෙන කාරණේ. හැබැයි ලෝකෝත්තර මට්ටමේ තියෙන කාරණේ තියෙන කෙලින්ම ස්කන්ධ පැත්ත බලලා. ස්කන්ධයේ ආරම්භය සත්පුද්ගල හැඟීමක් උපදින්නේ නැති වෙන විදිහට එයි මිදිලා කෙලෙස් වලින් මිදිලා ඒ කෙනෙහි ව්‍යාපාදයෙන් කියන්නේ ගැටීමකින් වැළකිලා හිංසාවකින් පීඩාවකටපත් නොවන විදිහට නොකරන විදිහට මිදලා ඉන්නවා කියන අර්ථය ඔක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ හොඳින්ම තේරුණා මම හිතන්නේ හැමෝටමත් හොඳින්ම තේරෙන්නේ නැති. මම දැන් යොමු වෙනවා කාලිංග මහත්තයාට තමගේ ප්‍රශ්නය යොමු කරන්න කියලා මේ අන්මියුට් කරලා ප්‍රශ්නය යොමු කරන්න මහත්තයා. ලකල් මල්ලි පොඩ්ඩක් බලන්න මේ අන්මියුට් කරන්න ප්‍රශ්නයක් තියෙනවද කියලා. අන්මියුට් කරන්න පුළුවන් අයියේ. අවසරයි. දැන් තමයි අන්මියුට් කරගත්තේ ඉස්සර කරන්න බැරි වුණා. ස්වාමීනාස අවසරයි. ප්‍රථමයෙන්ම ස්වාමීනාස ඔබට ආශ්‍රයට අපිට මේ ධර්මදේශනා මාලාව මුලින්දලම සතර සතිපට්ඨානය ගැන අපිට පනා පැහැදිලිව දර්ශනය ගැන අපිට යම් කිසි දැනුමක් ලබා දීමට ගැන ඔබ වහන්සේට බොහෝ පිං සිද්ධ වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන්ම අද දේශනාවේ ඔබ වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා අපිට ස්කන්ධයන්ගේ හට ගැනීමත් ආයතනයන්ගේ පහළ වීමත් සම්බන්ධව. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට කිව්වේ අපිට ඒක සිද්ධ වෙන්නේ වර්තමානයේ ඇති වෙන විපාක ස්කන්ධයන් ටික කෙරෙහි තණ්හාව නොයදුනොත් අපි නිදහස් දුකෙන් නිදහස් වෙනවා කියලා. ස්වාමීන් අපි තේරුම් ගන්න යුත්තේ මේ විදිහටද පාක ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සැටිය නොදැනීම නිසා තමයි අපිට මේ තණ්හාව ඇති වෙන්නේ. ඒ කියන්නේ සුවහස එතනදී අපි යම් කිසි අරමුණක් ගන්නකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය ඇති වෙනවා. මොනදී ඇති වෙන්නේ පංච උපාදාන ස්කන්ධය නෙමෙයි මහත්තයා පංචස්කන්ධය. ඔව් පංචස්කන්ධය. ඒකට උපාදානය වීම නිසා පංච උපාදාන ස්කන්ධය ඇති වෙලා එතන සුවහස අපි දැන් ඇත්ත ඇති සැටියෙන් දැනගෙන අපි මෙතනින් ඇත්ත දැනගත්තොත් අපිට තණ්හාව නැති වෙනවා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය දුකනාත්මය බැලීමද, ඒ කියන්නේ එතනදී ඒ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන හැටි අපිට නුවණින් දැකලා ඒක නැති වෙන හැටි උද්‍යාවේ ඥාණයෙන්ද එතනද වහන්සේ ඒක අදහස් කළේ? ඔව්, ඔතනදී මහත්තයා අපි සතර සතිපට්ඨානේ මුල්ම දේශනාවලදී මතක් කරලා ඇති මට මතකයි හැටියට මුල්ම කාරණාවලදී කායානුපස්සනාවෙන් කතා කරන්නේ රූපස්කන්ධයේ ඇත්ත දකින්න කාරණාව පිළිබඳ. කමඨහන් ටිකේ තියෙන්නේ රූපස්කන්ධයේ ඇත්ත දකින්න. වේදනානුපස්සනාවෙන් තියෙන්නේ වේදනාස්කන්ධයේ ඇත්ත දකින්න. ඒ කියන්නේ යථා ඥාණය උපදින්න. ඊළඟට මේ චිත්තානුපස්සනාවෙන් තියෙන්නේ විඥානස්කන්ධයේ ඇත්ත දකින්න. ධම්මානුපස්සනාවෙන් පෙන්වන්නේ සංඥා සංකාර ස්කන්ධ දෙකිය දකින්න. එතකොට මේ සතර සතිපට්ඨානිය කියන කාරණා හතරට ගොනු කරලා තියෙනවා. කායානුපස්සනාවෙන් රූපයක්, වේදනානුපස්සනාවෙන් වේදනාවක්, චිත්තානුපස්සනාවෙන් විඥානයක්, ධම්මානුපස්සනාවෙන් සංඥා සංකාරත් කියන මේ ස්කන්ධ පහේ හැසිරීම තමයි මේ අධ්‍යයනය කරන විදිහට කමඨහන් ටික ගොනු කරලා තියෙන්නේ. එතකොට ඒ ටික ක්‍රියාත්මක වෙනකොට ස්කන්ධයාගේ ඇත්ත දකිනකොටම අර රැවටිලා ගිහිල්ලා ස්කන්ධයා කෙරෙහි තණ්හාවෙන් උපාදාන කරගන්නවා කියන සිද්ධියට තියෙන ඉඩමයි මේ අහුරන්නේ. ඒකයි නුවණ කියලා කියන්නේ එතන. ඒකයි සම්මුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියලා කියන්නේ මේ උදේවැය බලන එකම තමයි. අපි තව තැනක කතා කරනවා ස්කන්ධයාගේ උදේවැය බලන්න කියලා. මෙතනදී කතා කරලා තියෙන්නේ සම්මුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියලා. සම්මුදේ කියලා කියන්නේ හේතු නිසා හටගන්න හැටි, වය කියලා කියන්නේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණා. මේ එකම දහම් පරයයමයි ඒ සූත්‍රවල පෙන්වලා තියෙන ක්‍රමවේදයෙන්. එහෙමයි සාරාංශය කියන්නේ සමස්තයක් වශයෙන් පංච පාදාරස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීම තමයි උතන වෙන්නේ. එතනදී අර්ථ දෙකක් තියෙනවා මාත්‍යා.
ඒ කියන්නේ අද අපිට අපේ ජීවිතේ වෙලා තියෙන්නේ ස්කන්ධ පංචකයේ පැත්ත නෙමේ උපාදානස්කන්ධ පැත්ත. ඒ නිසා මුලින් අපි බලන්න වෙන්නේ උපාදානයාගේ ඇතිවීම නැතිවීම බලන්න වෙනවා. ඊට පස්සේ ඒ මට්ටමේ මිදිලා අපිට හම්බ වෙනවා විපාක ස්කන්ධ ටික. ඔය නීවරණ වලින් අයින් වෙලා අවිද්‍යා මට්ටමින් යම් මට්ටමකට දුර වෙනකොට, ඒ කියන්නේ ditthiya පිරිසුදු වෙලා එනකොට අපිට ස්කන්ධ ටික හම්බ වෙනවා පිරිසුදු මට්ටමේ. එතකොට ස්කන්ධ ටික පෙන්න උපාදානස්කන්ධේ මිදෙන එක තමයි කරන්නේ. ඉස්සල්ලාම කරන්නේ උපාදානයේ තියෙන ඇත්ත දකින්න. උපාදාන ලැබුණේ මෙන්න මෙහෙම නේද? මේ ස්කන්ධ ටිකේ හැසිරීම මෙහෙමයි. මේක තමයි රූපේ ස්වභාවය, මේක තමයි වේදනාවේ ස්වභාවය, මේක තමයි සංඥාවේ ස්වභාවය, සංකාරේ, මේක තමයි විඥානයේ ස්වභාවය කියලා මේ ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නලා උපාදානයෙන් මිදෙනවා. එහෙම ක්‍රමවේදයක් තමයි පෙන්නලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ සවනස ඇත්ත වශයෙන්ම අපිට එතන පූර්ණ වශයෙන් නැති වුණත් ඔතන තමයි දිත්තේ දිත්තේ මත්තේ දිත්ත මත්තන් මුතේ සුත විඥානේ මත්තන් කියන ටික ඔතනදී තමයි පූර්ණ වශයෙන් නැතිනොත් යම් තැනකදී අපිට අපාර්ථිකියම තමයි. ආ එහෙමයි හඳුනන්නේ. මේ හේතුපබව ධම්මා කියලා කියන්නේ ඔතන තමයි. ඔතන තමයි ස්වාමීන් වහන්සේ. බොහෝකයි සම්මාදිට්ඨිය කියන්නේ ඔතන තමයි සම්මාදිට්ඨිය නේද? සම්මාදිට්ඨියට තමයි ඔය කියන ටික ඔක්කොම හසු වෙන්නේ මහත්මයා. එහෙමයි හඳුනන්නේ. ශාසනයේ පෙන්නන මුළු සියලුම ධර්මතා ටික ගුණ කළා දර්ශනයක් විදියට පෙන්නන තැන ටික තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතන අර සාමා වායාම සතිත් සම්මාදිට්ඨිය මූලික කරගෙන ස්වානාංශ කිව්වාගේ වායාම සතිය එක තියෙනවාද? අපි මෙහෙම හිතන්නකෝ මහත්යට දැන් ගමනක් යන්න කියලා කියනවා කියන්නකෝ. කොහේ හරි ගමනක් යන්න කියලා කියනකොට මහත්යා බඩු ටිකක් අරගෙන පිටත් වෙන්නේ නැහනේ ගමන. මම කියනවා මහත්යට කොහේ හරි ගිහිල්ලා එන්න කියන්නේ ගමනක් ගිහින් එන්නකෝ කියලා කිව්වහම මහත්යා බඩු ටිකක් අරගෙන වාහනේට දාගෙන වාහනේ පිටත් වෙලා යන්නේ නැහනේ. මගෙන් අහනවා ඉස්සල්ලාම හම්බුනේ මං කොහාටද යන්න ඕනේ කියලා. ඉස්සල්ලා යන තැන දැනගෙන ඉන්න එපා. යන තැන දැනගෙන ඊට පස්සේ ඒ තැනට අදාළ තොරතුරු ටික හොයනවා. ආ මෙතනින් මෙහෙම හැරෙන්න ඕනේ, මෙහෙම මේ තැනට යන්න ඕනේ, මේ නගර පහු කරන්න ඕනේ, මේ තොරතුරු ටික කියන ටික ඔක්කොම එකතු කරනවා. සංකප්පෙන් කරලා තියෙන මේ ටික. ඊට පස්සේ ගමන යන්න භාවිතා කරන මාධ්‍ය තමයි සීලය සහ සමාධිය කියලා කියන්නේ. එහෙමයි හඳුනේ. සත්‍ය කෘත්‍ය කෘත්‍ය කියන්නේ උතන්ට ඇරියස. සත්‍ය කෘත්‍ය කෘත්‍ය කියලා කියන්නේ උතේ. බොහොම පැහැදිලි. මේ ඔක්කොම සත්‍ය ඥානෙටත් අහු වෙනවා. මේ ඔක්කොම කෘත්‍ය ඥානෙටත් අහු වෙනවා. මේ ඔක්කොම කෘත්‍ය ඥානෙටත් අහු වෙනවා. එහෙමයි. අංග හතරම අහු වෙනවා නේ ස්වාමීන් වහන්සේ. අංග හතරටම ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම් කියලා පෙන්වන්නේ ඒකයි. එහෙමයි හඳුනේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං මහත්තයා. දැන් මම යොමු වෙනවා අමරා මහත්මියට ප්‍රශ්නේ යොමු කරන ලෙස අන්මියුට් කරලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ දේශනාවට ඇතර මම පසුව සහභාගී වුණත් ඉතාම පැහැදිලි අහගෙන හිටපු ටික මොහොම පැහැදිලිව දේශනා කරා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට කුසලිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ප්‍රශ්නේ වෙන්නේ හැමෝටම ඇතර මෙතන ප්‍රශ්න දෙකක් මට පැන නැගුණා. එකක් දැන් අපි ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී කතා කරන්නේ අර සාමාන්‍යයෙන් සම්මාදිට්ඨිය කම්මසගත සම්මාදිට්ඨියෙන් එතන ස්වභාවයක් නේ. ඒ කියන්නේ එතනදී අර සීලයත් එතනදී යෙදෙනවා කියන තැන තමයි මම හිතන්නේ. එතනදී සද්ධාව සීලචාග සුත කියලා අපි අර ප්‍රඥාවත් යෙදෙනවනේ ස්වාමීන් වහන්සේ. එතනදී මට දැනගන්න ඕන මේ අරිය චිත්තස්ස කියනකොට යෙදෙන සීලය අපි අර කතා කරන අවසානයේදී කතා කරන සීල ශික්ෂාවේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ යෙදෙන සීලයේදී අපිට මෙතනදී අපි ඇත්තටම සමාදම් වෙන්නේ වේරමණී ශික්ෂාවක් නේ, සීලයක් නේ. නමුත් අර සමාධි සිතේදී අපිට ඊට වඩා එහාගේ අවිතික්කම සීලයකට පැමිණෙනවාද? ඒ වගේ මට්ටමකින් අනිසුදුක පටිවිරති කියවනේ කියන්නේ. එයින් වැලකිලා ඉන්නවා කියන කාරණා, අතන වැලකිලා ඉන්නවා කියන කාරණා මෙතන හික්මලා ඉන්නවා කියන කාරණා. එතනදී අපි යෙදෙන තැන අනුව වෙනස් වෙනවානේ ස්වාමී. කියන්නේ සමාධි මට්ටමේ භාවනා පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනාට තමයි මේ කියන මූලික සිද්ධාන්තේ හම්බ වෙන්නේ. ඒ කෙනා තමයි ප්‍රතිපදාව පටන් ගන්න කෙනා. එතකොට ඒ කෙනා මාර්ගය තුල සෝවහන් මාර්ගස්තේක් බවට පත් වෙනකොට මාර්ග සම්මාදිට්ඨියක් උපදිනවා. එතකොට ආයෙත් මේක අලුත් වෙනවා. මේ අංග ටික ඔක්කොම අලුත් වෙනවා. ඊට පස්සේ සෝවහන් ඵලයට පත් වෙනවා. ඵලයට පත් වෙනකොට ඵලදිට්ඨියකට පත් වෙනවා. ඵල සම්මාදිට්ඨියකට එනවා. එතකොට අලුත් වෙනවා ආයෙත් මේ ටික. අලුත් වෙනවා කියලා කියන්නේ ඒකේ يعني අපිගේ මොකද නිකන් අර ඒකේ තව උඩට එන බවක් තියෙනවා. සෝවහන් ඵලයට පත් වෙනකොට දික්ඛාශ්‍රවේ සම්පූර්ණයෙන් ගෙවිල යන හින්දා ditthiya මුල් කරගෙන කරන්න තියෙන කිසිදු අකුසලයක් කරන්න බැරුව යනවා. ditthාශ්‍රවේ දුර වෙන නිසා.
එතකොට දිට්ඨිය මුල් කරගෙන තමයි සත්තු මරන්න පුළුවන්කම තියෙන්නේ. හොරකම් කරන්න පුළුවන්කම තියෙන්නේ. කාමයේ වරදවා හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. බොරු කරන්න බොරු කියන්න පුළුවන්කම තියෙන්නේ සහ ඒ කියන්නේ රාමිරාදී පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ දිට්ඨිය මුල් කරගෙන ඇති වෙච්ච කාරණා ටික. දිට්ඨිය දුරු වෙන නිසා දැන් ආයේ සත්තු මරන්න බෑ. මොකද සත්‍යෙක් පුද්ගලයේ කාත්මයක් හම්බ වෙන්නේ නැති හින්දා එයාට සත්තු මරන්න බැරි වෙන හින්දාමයි සීලය දැන් එයා සම්පූර්ණ වෙලා තියෙන්නේ. කලින් සත්‍යෙක් ඉන්නම ඉන්න සතා නොමරා ඉන්නවා කියන තැනකින් හික්මෙන්න වෙනවා. පෘථග්ජන මට්ටමේ කෙනාට. හැබැයි සෝහන් මට්ටමටපත් වෙනකොට දැන් එයාට ආත්මී හැඟීමක් බහාලන්න රූපේ පැත්තටවත් වේදනාව සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ එකකටවත් ආත්මී හැඟීම බහාලලා ඒ ස්කන්ධයගේ ආත්මයක් තියෙනවා කියන තැනකින් ඒක මරන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ආනත්තරීය පාප කර්මයන්ගෙන් ඒක නා මිදෙන්නේ. ඒ විතරක් නෙමෙයි සත්තු මැරීම හොරගම් කිරීම කාමයේ වරදවා හැසිරීම කියන මේ එකකින්වත් යෙදෙන්න බෑ ඒ කෙනාට. ඒින්ම මිදෙනවා. ඒ කියන්නේ අපායගාමී වෙන කිසිදු සීලයක් ඒ කියන්නේ කැඩෙන්නේ නැහැ අපායගාමී වෙන කිසිදු අකුසලයක් වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ ඒක. ඒක රැකින සීලයක් බවට පත් වෙනවා. එදාට රකින සීලයක් නෙමෙයි ඒක රැකින සීලයක් බවට පත් වෙනවා. ඔබ වහන්සේගෙන් මම තව ආසයි මේකේ අනාශ්‍රව චිත්තස කියලා යෙදෙන්නේ කොහොමද? එතනදී අපි බලන්නේ අර උදේවැය ස්වභාවයෙන් බලන එකමද නැත්නම් අර මේ මේකේ අපි ඇත්ත දර්ශනයකින් ඇත්ත පෙන්වන සිත්වල ආශ්‍රව යෙදෙන්නේ නැහැ. ඒකයි අනාශ්‍රව චිත්තං කියලා කියන්නේ. අපි කියමුකෝ දැන් ස්කන්ධයගේ ඇත්ත බලනවා කියලා ආයතනේ මේ විදිහටයි වැඩ කරන්නේ කියලා අපි කියමු විපාක ස්කන්ධ ටික මෙහෙමයි හැදිලා තියෙන්නේ. උදාහරණයකට ගන්නකෝ පේනවා කියන සිද්ධිය වෙලා තියෙන්නේ ඇහත් රූපයක් චක්කු විඥානියක් නිසා ස්පර්ශයක් ඇති වෙලා වේදනා සංඥා සංකාරයක් විඥානිය විසින් දැනගෙන මේ ආයතන ගනුදෙනුව මෙහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා සිද්ධ වෙන ක්‍රියාවලිය දකිනකොට ඒ ක්‍රියාවලිය දකින නුවණ නිසාම ආශ්‍රව චිත්තයකට හිත නැහැ ඉඩ නැහැ එමෙන්නේ ඒ ආශ්‍රව චිත්තය උපදින්නේ ඒක නිසා අනාශ්‍රව චිත්තං කියලා කියනවා එහෙමයි පැහැදිලි බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හොඳයි බොහොම පින් මහත්මිය මම යොමු වෙනවා කුසුම් තිලකරත්න මහත්මියට ප්‍රශ්නය කරුණාවෙන් යොමු කරන ලෙස තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සත්‍යයාගේ විසුද්ධිය සඳහා වන ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨාන දේශනාව අපවැනි මේ පෘථග්ජනායට තේරෙන මට්ටමෙන් අපේ මට්ටමට උදාහරණ අරමි අර පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා මහත්මිය මම හිතන්නේ සිග්නල් වල මොකක් හරි ගැටලුවක් වෙන්නේ නැති මාත්‍ය. එහෙමයි සෝ. ඒ වගේ මේ මහත්මිය ඇහෙනවද මේ අපි කියන ඒවා? එතුමිය සෝදානම් එනකම් පොඩි මතක් කිරීමක් කරන්නම්. අපි දැන් ත්‍රිපිටකයේ තුල සඳහන් වෙන සතර සතිපට්ඨාන සූත්‍රය ගත්තාම මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තාම මේ සූත්‍රයේ තියෙන වචනයක් 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 ගානේ මම අර්ථයන් පෙන්වන්න ගියේ නැත්තේ මොකද අපි ඉන්න මට්ටමට අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයේ විතරයි දැනට කතා කරලා තියෙන්නේ. නමුත් මේකේ තව කළ යුතු ප්‍රායෝගිකව කරගෙන යනකොට එන සියලුම කාරණා ටික අන්තර්ගත වෙලා තියෙනවා. මොකද ඔබ පොත බලනකොට සමහරලාට ඔබට පෙළ දහම කියවනකොට ඕකේ වචනයක් වචනයක් ගානේ මහා විශාල කාරණා ටිකක් අන්තර්ගත වෙලා ඇති. නමුත් ඒ ටිකේ තියෙන සාරාංශගත කරලා ඒ ටිකෙන් අපේ ජීවිතයට තේරෙන මට්ටමට ගෙනහැල්ලා මොකද දහමට හානියකුත් නොවෙන්න අර්ථයට හානියකුත් නොවෙන්න තමයි මේ විදිහට කතා කරලා තියෙන්නේ. ඒ නිසා අර සමහරලාට හිතෙන්න පුළුවන් ඔබ පොත බලනකොට හාමුදුරුවෝ මේ වචන ගැන කිව්වේ නෑ නේද, අර වචන ගැන කිව්වේ නෑ නේද, මේක මෙහෙම මෙහෙම කියලා විස්තර කරේ නෑ නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපේ කෙනා කෙනාගේ අවබෝධ මට්ටම් විවිධාකාර නිසා අමාර ඒ කාරණා ටික ගොඩාක් අරගෙන තහ තව මේක නිකන් ගැඹුරු වැඩි කියන තැනකට පත් කරනවට වඩා අපිට මේක කරන්න ආසහිතෙන්න කරන්න පුළුවන් වෙන විදිහට කරන මට්ටමට ගෙනල්ලා තිබ්බහම කරගෙන යනකොට එන නුවණකින් තමයි මේකේ ගැඹුරු අර්ථයන් හම්බ වෙන විදිහට තමයි වැඩසටහන ගොනු කරේ
මොකද මම හැම වෙලේම අර ඉදිරියේදී ඉදිරියේදී කියන්නම් කියලා ඉස්සරහට අරගෙන ආපු ටිකක් තියෙනවා. ඒ ටිකට මම හිතන්නේ මේ වෙනකොට ඒ මට්ටමේ උත්තර ටිකකුත් හම්බ වෙලා ඇති. මොකද මුල්ම දේශනාවලින් අහපු ප්‍රශ්න වලට සමහර ප්‍රශ්න මම එදා උත්තර නොදී ඉදිරියට ඉදිරියට අරන් අවක ධම්මානුපස්සනාවේදී කතා කරනකොට හම්බ වෙයි. එහෙම නැතිනම් ඔබ වේදනානුපස්සනාවේ ඔබ චිත්තානුපස්සනාවේ කාරණයක් කියලා එතනින් එතනින් උඩට උඩට දාගෙන ආව ප්‍රශ්න ටිකක්. නමුත් අර දැන් මේ වෙනකොට මේ ප්‍රශ්නයක් ගානේ අපි කතා කරලා උත්තර සැපෙව්වේ නැති වුණාට එදා යහපු ප්‍රශ්න වලට මේ වෙනකොට උත්තර ටික හම්බ වෙන විදිහට මේ දේශනාව ගොනු වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. බොහොම පිං මේ භවයේම ඔබ වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සඳහා මේ කරන්නා වූ ධර්ම දේශනාවේ මේ ප්‍රාතිහාරයක් ඇත්තටම අපි වගේ දන්නේ නැති අයට කියලා දීම හේතු පාදක වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එතුමියගේ ප්‍රශ්නය අපිට ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතුමියගේ ප්‍රශ්නේ ඇහුනේ නම් නැහැ අපිට. ස්වාමීන් වහන්සේ මට නැවතත් ප්‍රශ්න කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මාර්ග සම්මාදිට්ඨියයි ඵල සම්මාදිට්ඨියයි ගැන ඔබ වහන්සේ දේශනාවේදී සඳහන් කරා. ශ්‍රීපාද පద్මය ළඟට ගියාම අපි ශ්‍රීපාද පద్මය දකින විදියත් ශ්‍රීපාද කන්ද පාමුල සිටින දකින විදියත් මට ඒ වචන දෙක පිළිබඳ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම එච්චර හරියට තේරුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ගැන පුළුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න මේ ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම ඒ උදාහරණය තව සරල කරන්නම් එහෙනම්. සිරිපාදේ පාමුලට ගියහම රාත්‍රී කාලේනේ බොහෝ දුරට සිරිපා කරුණාවට යන්නේ ගොඩක් අය. ඒ සිරිපාදේ පාමුලට ගියහම ලයිට් දාලා තියෙන පාර හොඳට පේනවා. හැබැයි මළුව පේන්නේ නැහැනේ, පద్මේ පේන්නේ නැහැ යට. ඒ කියන්නේ සිරිපතුල තියෙන තැන පద్මේ පේන්නේ නැහැ. හැබැයි මෙයා දන්නවා මේ පාර තියෙන්නේ මෙතෙන්ට කියලා. හරිද? අන්න එතන ඉන්න කෙනාට අර පාර පේනවනේ හොඳට. එයාට පාර පිළිබඳව තමයි දැන් පේන්නේ. මාර්ගයේ ඉන්න කෙනාට මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ මාර්ගයේ පිළිබඳව ඇත්ත දකින්න කාරණාවක් තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. හරිද? දැන් පළුවට ගියාට පස්සේ දැන් එයාට පේනවා ආත්මෙම පේන. ඒ කියන්නේ එතෙන්ට ඇවිල්ලා දැන්. පෙනිච්ච තැනටම දැන් ඇවිල්ලා. අන්න ඒ මට්ටමට ආවම කියනවා ඵලයේ සම්මාදිට්ඨිය කියලා. ඵලයේ සම්මාදිට්ඨිය ඉන්න කෙනාට නැවත වුණා මාර්ගය සිහි කරන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා. ආ පිටිපස්සට හැරිලා බලනවා වගේ ආයිත් අර ලයිට් ආපු පාර වළනවා. ඔත ඥානයක් ආයි කතා කරනවා. එහෙමයි. එතකොට එයා ආපු මාර්ගෙන් ආපහු එයාට සිහි කරලා ගන්න පුළුවන්. බලන්න පුළුවන් දැන්. පත්මෙ ළඟ ඉඳන් ආපහු වුණනම් එයාට පාර බලන්න පුළුවන්. පාර බැලුවට ආපහු ඒ පාරෙන් පල්ලෙහාට වැටුණ නෙමෙයි උඩ ඉඳගෙනම තමයි ආපහු පාර දිහා එයාට ඕනනම් බලන්න පුළුවන්. ඒකයි ඵලයටපත් වෙච්ච කෙනෙකුට ඕනෑම ඵලයටපත් වෙච්ච කෙනෙකුට මාර්ගය සිහි කරලා බලන්න පුළුවන්. ඒකයි කෙනෙකුට ආපහු මාර්ගය කියන්න පුළුවන්කම තියෙන්නේ. තමන් මෙන්න මෙහෙම මාර්ගයක ආවි කියලා මාර්ගය විස්තර කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ දෙක දෙකක් විදිහට පෙන්නනවා. ඒක මේකෙම කෙලවර. මාර්ගයේම කෙලවර තමයි ඵලයේ තියෙන්නේ. නමුත් මාර්ගයේ යනකම් ඒක ඵලය කියලා හඳුන්වන්නේ නැති නිසා ඒකට කියනවා මාර්ග සම්මාදිට්ඨිය කියලා. ඒකේ කෙලවරටපත් වුනහම එතන ඵලයටපත් වුනහම එතන ඉන්නකොට තියෙන තැන ඒ නුවණට කියනවා ඵල සම්මාදිට්ඨිය කියලා. ඔක මාර්ගඵල හතරෙම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න ගැටලු නැති බවක් තමයි පේන්නේ ස්වාමීන් වහන්සේටත් අද වෙහෙස ගතියක් තියෙන දැනෙනවායි කියලා කිව්වා. එහෙමනම් අප අද ධර්ම සාකච්ඡා මෙතනින් අවසන් කරමු. මම අනුෂ්කා මහත්මියට අද දින පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. අද දින මේ දහම් මණ්ඩලයට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගේ වටිනා කාලය වැය කරමින් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ආශ්‍රය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරෙන් ගාම්භීර දේශනාවක් පවත්වමින් අති උතුම් සද්ධර්මයේ සියුම් තැන් මතු කරමින් දහම් ගැටළු निराකරණය කරමින් මේ සිදු කළ අනුපමේය ධර්ම දාන පුණ්‍ය කර්මය ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින්
නිර්වාණය පූර්ණ කිරීමට හේතු වේවා සාදු 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 නිවන් මාර්ගයේ වැඩිමිට කායික මානසික නිරෝගී භාවයත් ඒ සඳහා අවශ්‍ය චිත්ත විවේකයත් ඔබ වහන්සේට නිති සැලසේවා ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමව්පියන්ටද පවුලේ සැමටද මේ පින් අනුමෝදන් වේවා ඔබ වහන්සේ නමින් මිය පරලෝකීය සියලුම ඥාති හිතයිශීන්ටද මේ පින් අනුමෝදන් වේවා සාදු 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 පුරා මාස 6ක් තුල මේ දේශනා මාලාව අප්‍රමාණ කැපවීමකින් සංවිධානය කළ ප්‍රසන්ත දිසානායක මහත්මාටත් ලකල් බුලත්සිංහල මහත්මාටත් ඒ පවුල්වල සියලුම දෙනාටත් සුවහසක් පිරිසක් මේ දහම ශ්‍රවණය කරන වාරයක් වාරයක් පාසාම මේ උතුම් කුසලය අනුමෝදම් වේවා සාදු 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 අති උතුම් ගෞතම ශාසනය තුල මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ෂණ සම්පත්තිය ලද අප සැමටද කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්මන ධම්ම ප්‍රතිපදාව පූර්ණයට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා සාදු 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 ප්‍රසන්න මාත්ම කතා කරන්න තිරුවන් සරණයි තිරුවන් සරණයි ඔකේ ස්වාමීන් වහන්සේ මගේ මේ ලැප්ටොප් එක රීස්ටාර්ට් වෙන්න පටන් ගත්තා ඒකින්ද මේ දැන් වහන්සේට පාද නමස්කාර කර ආරාධනා කර සිටිනවා අද දින ධර්ම මණ්ඩපේ කටයුතු අවසන් කරන්නට අවසන් කරන්න ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා මේ තිරුවන් සරණයි අද දවසේ අපි සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය ශක්තිය පළමෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු සාදු 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 සිද්ධ කරගත්ත පුණ්‍ය ශක්තිය අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාටත් ඔබ අප හැම දිනෙකම නමින් මිය පරලව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට රටවාසීව ලෝකවාසීව මේ ව්‍යසනයෙන් මිය යන සියලුම දෙනාට සමස්තයක් විදිහට පොදුවේ මිය ගිය પરම්පරාගත සංසාරගත හැම දෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සරසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු සාදු 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 තනරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකබරණයෙන් සිද කර ගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපිට අරතයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් දහම් මාර්ග යන්නට නිරන්තරයෙන්ම යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරන්නට ඕනේ නම කියන්නට අවසරයි මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ ඉති විශේෂයෙන් උන්වහන්සේ අපට නිරන්තරයෙන් කතා බහ කරලා දහම්මග යන්නට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙනවා ඒ වගේම මේ විදිහට සතිපට්ඨාන දේශනාවක් දේශනා ගණනාවක එකතුවක් විදිහට අපිට සිද්ධ කරන්නට මූලික අඩිතාලම දාන්නට මේ මූලික කරුණු ටික අපිට පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග මට එක වස් කාලයක් ගත කරන්නට අවස්ථාව සැලසුණා ඉතින් ඒ නිසා උන්වහන්සේත් එක්ක අපි සාකච්ඡා කරපු කරුණු ටික තමයි ඔබ අතරේ බෙදා ගන්න තියෙන්නේ මට බොහොම පහසුවෙන් ඒ ටික කරන්නට අවස්ථාව සැලසුනේ ඉතින් ඒ නිසා නැවත වතාවක් ගෞරවනීය ස්වාමින් වහන්සේව සිහිපත් කරලා මම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ සුදස්ස ස්වාමින් වහන්සේ කුමාරකසප ස්වාමින් වහන්සේ ඇතුළු සදා පූජනීය මහා සංඝරත්නය මේ වෙලාවේ සිහිපත් කරනවා ඒ වගේම මම වැඩසටහන සිද්ධ කරගන්නට ධනය ශ්‍රමය කාලය වැය කරමින්
ඒ පුරා මාස ගණනාවක් ඒ වෙනුවෙන් කැප වෙලා මේ අයට මේ ධර්මයේ බෙදලා දෙන්නට ඒ තාක්ෂණික වශයෙන් කටයුතු කරන්නට සම්බන්ධීකරණ කටයුතු කරමින් මේ විහිසිලා මහන්සි වෙලා ඒ කටයුතු නොපිරේලා ඉෂ්ට සිද්ධ කරන්නට ඒ යම් බාධක මැද්දේ වුණත් ඒ කටයුතු වලට පැමිණිලා ඒ කටයුතු බොහොම ඕනකමින් සිද්ධ කරගන්නට අවස්ථාව සලසලා ඒ අන්නාය වෙනුවෙන් මේ පහසුකම සලසලා දෙන්නට යෙදුනා ප්‍රසන්ත මහත්මයා ඉතුලේ පවුලේ හැමදෙනාමත් ඒ වගේම ලකල් මහත්මයා විශේෂයෙන්ම මතක් කරන්නට වුණේ මහත්මයා ඇතුළේ පවුලේ හැමදෙනාටමත් ඒ වගේම මම වැඩසටහනට සම්බන්ධ වුණ යම් ආකාරයකින් ඒ කටයුතු වලට හොයලා බලලා විහිසිලා කටයුතු කළා නම් යම් කෙනෙක් වෙනන් මේ හැමදෙනාටමත් කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට පොදුවේ ඔබ හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිස මේ සිදු කළා වූ පුණ්‍ය ධර්මියෝ උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා අපි කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැම දිනාටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිසම හේතු වේවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ.